දැන් 500 දෙනෙකුට නොයිස් එකක් වගේ ආවද? ආවනේ. දැන් නැද්ද ඒක? දැන් නැද්ද? මයිකට එන්නේ නැද්ද ඒක? මෙතු මයිකට අරන් දාන්න. දැන් එහෙම එකක් නැහැ නේ. දැන් හොඳයිද? ක්ෂණික ප්‍රශ්නයක් සද්ද කරක් වුණා හොඳටම නමුත් මේකයි අර දින කීපයක් තිස්සේ ඉන්ටර්නෙට් එකේ බලන කට්ටියට පොඩි නොයිසියක් වගේ දිර දින පැහැදිලි නැතිකම ඒකයි මේ විසඳුමක් ගන්න ගියේ විසඳුම් නම් තියෙනවා සාර්ථක විසඳුම් තියෙනවා නමුත් මේ ඒ උපකරණ ගැන මෙතන හයි කර කර ඉන්න වෙලාවක් නැහැ ඔව් නැහැ සමහර මැෂින් වලට ඒක එනවා නොයිසියක ඒ කියන්නේ බබල් එකේ තමන්ගේ අර අඬ එන ඉන්ස්ට්‍රුමන්ට් එක අනුව ඒ නොයිස් එක වැඩි වෙනවා. සමහරවිට අහන්න බැරි වෙලා තිබෙනවා. නමුත් අද එහෙම වෙන එකක් නෑ වගේ මට තේරෙන්නේ. අපි බලමු මේ ඒ අදාළ ඉන්ස්ට්‍රුමන්ට් ගෙනලා හයි කරලා කරතයි කි මහත්මයා. ඉන්ස්ට්‍රුමන්ට් හයි කරන්නම යනවා විනාඩි 45ක් විතර. ඒක නිසා ඉතාමත් පිරිසිදු හඩක් දෙන්න පුළුවන්. අපි බලන්නේ කොහොමත් මේ උඩින් වැඩේ දුවන්නේ පුළුවන් විදියට නේද? හරි මම හිතනවා අද පැහැදිලි ඇති කියලා. අපරාධයක් වෙනවා එතකොට පිටිපස්ස කාණ්ඩෙද පේනවද දැන්? ආ නෑ කාවි අපි දැන් පේනවා කියන්නේ මේකේ වැඩි රුවහිතාවෙන් ඉන්නේ නැහැ. නමුත් බන්දි බසර කියලා වැඩිද මන් ද නෑ. අද කට්ටිය ඇවිල්ලා නේද? ලබන සතියේ නම් ස්ක්‍රීන් එක දාමු. එක දවසක් ආවනම් නාවනම් අපි පහසුවෙන් අඩු කරලා දාන වැඩක් නෑ. නේද? ගිය සතිය ආවේ නෑ මේ සතිය පහසු ගන්න නෑ. ඕගලන්ට මොනවාට එනවා ඕගලන්ට යනවා හරි කමක් නැහැ එහෙම හරි දෙක ලොකු දෙයක් හොඳයි අපි ගියසති මොනවද කතා කළේ අද සවුන්ඩ් ප්‍රශ්නයක් ගැනනේ ඇහෙනවා නේ හොඳට නේ හරි අපි ගියසති කතා කළේ සම්පූර්ණයෙන්ම කෙනෙක් ජීවත් වෙන්න ඕනි කොහොමද ලෝකෝත්තර මාර්ගයට යන්න කියන එක නේද හොඳයි අපි කතා කරමු මොකක් එකට කතා කරගෙන යමු මම පාඩම වෙනස් කරන්න ආවේ නමුත් හිතන් විරද්ධයක් කරන්න ආ නමුත් දැන් කාලෙත් එක බලකොට පොඩි වෙනසක් කරන්න වෙනවා දැන් හමුණතර මේ සූත්‍රයක් හමුණා නේද මොකද්ද මහා නිදාන සූත්‍රේ එතකොට ලබන සතිය එක්කෙනෙක්ලා කීයක් තියෙනවද අබැයි බලනවා හැම ධර්ම පහක් තියෙනවද කියලා දෙන්න බලන්න මම කිව්වට පස්සේ දෙන්න නැත්නම් ගමන් මම මෙයාට දුන්නා මෙයාට දුන්නා මම කිව්වට පස්සේ දෙන්න හැමෝලම්ම තියෙන්න ඕනි පහ ඊයද පහ අනේ දෙවියන් ගත්තර වලද නේද ඉල්ල ඉල්ල පොර කාලා ගත්තා ලැබුණ සතිය ආවම නිකම් එකක් හම්බෙන්නේ නෑ පහක් විතර තියාගන්න
අනිවාර්යයෙන්ම තියාගන්න. මොකද කට්ටියට බෙද අනිත් කට්ටියට දෙන්න. මොකද දැන් අපි ලබන සතිය කතා කරමු ඕක. ලබන සතිය නෙමෙයි ඊළඟ සතිය. ඇයි? ඔව් ලබන සතිය ගිහිල්ලා ඔබ ගෙදර ගිහිල්ලා හොඳට බලලා ඊළඟ සතිය කතා කරමු මහානිදාන සූත්‍රය. මොකද අතිශය වැදගත්. බුදුහාමුදුරු මේ පරිසම්පාදයේ ගැන කියපු දේශනාවක් මේකේ හරෝගේ තියෙන ලොකු දෙයක් ගන්න ජීවිතේට. පරිසම්පාදයේ දර්ශනය පිළිබඳ. ඒකයි මහානිදාන සූත්‍රයේ විශේෂය. හොඳයි. අපි කතා කරමු දැන්. දැන් ඔයගලන්ට තේරෙනවද අපි මම ප්‍රශ්නයක් අහන්න. සූරි ප්‍රශ්නය. මම අහනවා මෙන්න මේ ප්‍රශ්නය. දැන් අපිට මේ මොහොත හොඳට තේරෙනවද? මේ මොහොත ගැන දැන් තේරෙනවද? දැන් අපිට දැන් ඕගලන්ට මේ කියන කතාව අවබෝධ වෙනවා. දැන් ඕන දෙයක්. දැන් අපි කියමු දැන් ඕගලෝ පාරේ යනකොට හොඳ අවබෝධයක් තියෙනවද? තේරෙනව නේද? මනසට හොඳ විඥානයක් තියෙනව නේද? මම අහනවා ඔය හොඳ විඥානයක් එන්න හොඳ දැනීමක් එනවනේ. සාමාන්‍ය මම කතා කරන්නේ මේ භාවනාවට සාපේක්ෂව නෙමෙයි, මේ සාමාන්‍ය ජීවිතයේදී. දැන් අපිට අපි කියමු දෙයක් දැක්කහම අපිට ඒ දකපු දේ පිළිබඳ හොඳට තේරෙනවා නම්, හොඳට දැනෙනවා නම්, එන ඇඟට හොඳට තේරෙනවා නම්, දැන් අපි කියමු මලක් දකින්න, දැන් මල පිළිබඳ අපිට හොඳට තේරෙනවා මේ මල මෙහෙමයි මෙහෙමයි මේකේ උපන් ස්ථානයේ මේකේ විද්‍යාත්මක නාමය මේක මේකේ මෙන්න මේ මලේ තියෙන වර්ගීකරණය මේක අදීතර මල පිළිබඳ හොඳ අදහසක්. ඒ වගේ දකින්න දේ පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. හරිද? මම අහනවා දැන් වර්තමානයේ හිත පිටවනවා කියන කතාවක් තියෙනවනේ. නේද? දැක්ක විතරයි කියන අදහස. හරි. මම අහනවා ඔය දෙක අතර වෙනස මොකක්ද කියලා. ඔව් නැහැ නෙමෙයි. මම අහන්නේ ඔය දැක්ක විතරයි කියන දර්ශනය හරියට වර්තමාන මොහොත කෙනෙකුට අහු වුණොත් එතන තියෙන දැනීම ඔය දැන් අපේ ජීවිතයේ තියෙන දැනීම විඥානණියත් අතර වෙනසක් තියෙනවද නැද්ද? කොයිකද හොඳට දැනෙන්නේ? හොඳට අපිට තේරලා තියෙන කොයි මොකද? එහෙනම් මං අහන්නේ මල පිළිබඳ හොඳට තේරලා තියෙන මොන මොහොතද කියලා. දැන් ඔගොල්ලෝ භාවනාවට ගිහිල්ලාම නෑ මට පේන්නේ. මං අහන්නේ මෙහෙම එකක්. දැන් අපිට ඔක තමයි මම කියපු දේ මම කියන්නේ මොකක්ද? දැන් අපිට මේ හොඳ විඥානයක් තියෙන බව තේරෙන නේද? මිනිස්සු ටික ඉන්නවා මේක ඇතුලේ මෙහෙම කියලා තියෙනවනේ. මං අහන්නේ ඒ තේරීමත් වර්තමානයේ හිත පිටවීම අතරත් හිත පිළිනකොට තුනට තේරෙන බව විඥානයක් තියෙනවනේ. ඒ දෙකේ තේරෙන ස්වභාවය මේ ලෝකයේ තේරෙන ස්වභාවය කොහොමද කියලා මම අහන්නේ. මම ඒකගේ මේ ලෞකික මට්ටමක් ගැන කතා කරනවා. ලෝකතර පත්‍ර ගියා නෙවෙයි. දැන් අපිට ඇත්තම මෙහෙම එකක් තියෙනවා. වර්තමානයේ හිත පිළිනන කිව්වට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ හොඳට තේරෙන එකක්ද? එතන තේරෙන්නේ නැහැ. මේ තේරෙනවා කියලා කියන්නේ ඇයි අපි මේ හොඳට අපිට අවබෝධ වෙනවා කියලා කියන්නේ මොකද්ද? මොකද්ද මේ භාවිත කරලා තියෙන්නේ? ආශ්‍රව භාවිත කරන ආශ්‍රව හත හරහා සිත සිතිවිලි ජනනය කරන වර්තමාන අවස්ථාවේ හිත පිටෙව්වා නම් මේ විදිහට අපිට මෙහෙම තේරෙන්නේ නැහැ. ඒ මොහොත හරියට හිස් බවක් තියෙන. ඇයි? වර්ණේ නැමති
ධර්මතාවය විජානනය කියන්නේ වීති මට්ටමින් අනාත්මීව සිද්ධ වෙනකොට එතන මේ වගේ අපි මේ ලෞකිකව භවදා ගන්න ලෝකයේද නෑ මේ ලස්සන අපිට අමුතු ලෝකයක් තියන්නේ ඇයි අපි වේදනාපත්‍ය තණ්හා ගන්න නිසා වේදනාපත්‍ය තණ්හා ඒක තමයි සිත සිතිවිලි ජනනය වෙලා ලස්සන ලෝකයක් වෙන්නේ ඒකට තමයි මේ ආසාව වේදනාපත්‍ය තණ්හා අර විදීම හොඳට වදිනවා මේ බලන්න මේ ඒ කියන්නේ මේ ලෞකික මට්ටමේ මම කියන්නේ අපිට මේ පාඩය පාඩ පාඩ විවිධ විවිධ මිනිස්සු විවිධ විවිධ ශබ්ද විවිධ විවිධ දර්ශන විවිධ විවිධ ස්පර්ශ ඒ කියන්නේ හොඳ වේමේෂන් විවිධත්වයක් තියෙනවා ඒ විවිධත්වය ගන්න කොහොමද කොහොමද මේ පංචේන්ද්‍රය මනේ කියන ධර්මතාවය තුළ විවිධත්වය ගන්නෙ කොහොමද ඒ විවිධත්වය ගන්න කොහොමද අපි අතීතය හා සම්බන්ධ වෙලා නැත්තම් ස්පර්ශයක් කියනකොට ධර්මතාව විදිහට දැක්කොත් එහෙම ඒක විවිධත්වයක් නෑ වර්ණයක් විදිහට රූපයක් විදිහට දැක්කොත් ඒක වර්ණ මාත්‍රයක් විදිහට ගත්තොත් ඉහි විවිධත්වයක් නෑ ද විවිධත්වය එන්නේ කොහොමද ආශ්‍රව ධර්මතා එකතු වුණාට පස්සේ ඒ කියන්නේ වීති බවට මනෝද්වාරික වීති බවට පතුනාට පස්සේ එන මේ වර්තමාන මොහොතේ හිත පිටවෙනවා හරියට මිලුවට පස්සේ පාළුවද දැනෙන්නේ ඉස්පාවද දැනෙන්නේ ඉස් දැන් මම කියපු ප්‍රශ්නෙට තේරුම් නැද ඔබට දෝක නැත්තම් මට අහන්න කමකුත් නැහැ මේක අහන්න බෑ ඒක අහන්න නෙමෙයි තියෙන්නේ දැනෙන්න තියෙන්නේ කතා මේ සර අහන්න පස්සේ මේක තමයි වෙන්නේ ඕනි ගහන්න බෑනේ ඒක ලේසි නෑ ගහන්න පස්සේ එක්ක උත්තරේ දීලා අහන්න දැන් තේරෙනවද මම කියන කතන්දරය මම තේරෙනවද මොකද මම කියන්නේ වර්තමාන මොහොත කියන ධර්මතාවයට සිත පවත්වන කෙනෙක් ඒ අරමුණු වල රසය විඳිනවද නෑනේ ඒ කියන්නේ වේදනාපච්චය තණ්හාපැත්ත නෑනේ දැන් මොකද උතුම්තු දෙමේ මේ මේ ජීවිතේට හේතු මුලින් කියන්නේ තණ්හාව මොකක් නිසාද වේදනාව නිසා තණ්හාවද අනේ එතන බ්ලොක් කරන්න හදන්නේ තණ්හාපැත්තට යන්නේ නැහැ වේදනාවට නතු වෙන්නේ නැහැ තණ්හාපැත්තට යන්නේ නැහැ යන්නේ නැහැ කියනකොට අර ආරම්මණය තියෙන අර ආශ්‍රවත් එක රසයේ උරණ ස්වභාවය මොකක් කියලා නේද නැති වෙලා යන ඒක හදන්නේ සැබෑ ආරම්මණයේ රසයේද නෑ සැබෑ ආරම්මණයේ රසයේ නෙමෙයි ගන්නෙ මොකද්ද ගන්නෙ අතීතයේ ගත්ත රසය ආශ්‍රව වශයෙන් ඒකට එකතු කරලායි මනෝ මනසින් හදලායි රසය උරන්නේ එතනයි වැරද්ද තියෙන්නේ පැහැදිලිද මම කතන්දරේ පැහැදිලිද එහෙනම් භාවනාව පහු කරගෙන කට්ටියට ඔයගේ පාළු මොකද හම්බෙලා නැද්ද අමබල මට හිතන බීත්‍යත් කරනවා දාන්න. කට්ටි බීත්‍යේ හේතු වෙන හොඳට නේද? හරි. දැන් මොකද්ද තේරුම් ගත්තේ ඔයගොල්ලෝ? දැන් මං අහන්නේ අපි තර්කයක් ගමු මේ. අර සිව්නා ඇයි මම මෙතන කරගන්නේ කියන එක ඔයාලට තව කල්ලානකට තේරෙයි. ඔයාලට මේ කියනවා අමුතුම රහසක්. අමුතුම රහසක් කියනවා මේක ක්‍රියාත්මක කරගන්න කියලා. මෙතන තමයි මේක කරකෙන්නේ. මේ කරකෙන මොහොත තමයි මේ කතා කරන්නේ. මේ කරකෙන මොහොතට අවශ්‍ය ධාතුනික ඔක්කොම සම්පාදනය කරලා ඉවරයි. මේ පොඩි දෙයක් කරකවන්න තියාගෙන. චුට්ටි දෙයක්. හරි? දැන් එතකොට
මම මෙන්න මෙහෙම දෙයක් අහන්න ඒ වර්තමාන කියන අවස්ථාව කෙනෙක් වීදී ඒ කියන්නේ අපි කියමු වර්තමාන කියන අවස්ථාවට පැනලා යා චිත්තක්ෂණ දහස් ගානකින් පහු කරන් යනවා කියන තර චිත්තක්ෂණ දහස් ගානක් දැන් මෙයා වර්තමාන මොහොත පහු කරන් යනවා අනේ මොහොත 15ද මං අනේ 15ද නිදහස්ද නිදහස් නිදහස් නේද එතන එක්තරා ශුන්‍ය භාවයක්ද නෑ නෑ මං අනේ ශුන්‍ය මේ දැනෙන ලෝකෙ දැනෙනවද කියලා දැන්ගොල්ලෝ ආයි පාට ලෝකෙ මේ 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 තීන ලෝකෙත් තියෙනවද එතන මං අහන්නේ මේ පාට පාට ලෝකෙ එතන තියෙනවද කියලා දැන් නෑ පාට පාට ලෝකෙ එතන එතන තියෙන්නේ මොකද්ද අන්තිදී ඔයගොල්ලෝ ශුන්‍ය භවක් කියනකොට නෑ කියලා හිස් භවක් කියනකොට තියෙනවා කියන ශුන්‍ය හිස් කියන දෙකම එකයි ඔව් එතකොට එතන එතන තනි වුණාට පස්සේ ශුන්‍ය භවයක් තියෙනවද එක්තරා තියෙනවද හිස් භවක් තියෙනවද ඇයි හිස් භව ද වර්තමාන මොහොත කියලා හරියන්නේ නෑ උත්තරේ අල්ලගන්න දිකත් හරියන්නේ නෑ වෙලාව විලාව කියන්නේ මේ තියෙන්නේ වේදනාව විඳින්න වෙන්නේ හරියටම දන්න වෙන්න
රස විඳින්න ගියොත්මයි වර්ධිනුනද දැක්ක වර්ණය මේ මලනේ මේ මෙයාගෙන මලනේ මේ උදේට සුවඳනේ මෙච්චර අන්න විඳිනවා අපි ආශ්‍රව තිරුණත් දැන් මල කියන ධර්මතාවයේ රහක් නැහැ මේ වර්ණ මාත්‍රේ රහ නැහැ වර්ණ මාත්‍රේ රහකට ගන්නේ කොහොමද වර්ණ මාත්‍රේන මලේ නම දාලා පිච්චමල දාලා පිච්චමලේ සුවඳ හැඩතලය ඒක තියෙන සු මෘදු බව මුළු ඔක්කොම විඳිනවා අනුද්වාරික මට්ටම ඔක්කොම විඳි විඳලා තමයි රසය ගන්න මේක මනෝ විකාරය මනෝ විකාරය බුදුහාමුදුරන්ට කියන්නේ අපව පිස්සෝ ඇයි පාලනයක් නැතුව ආශ්‍රව අරහ ගිහිල්ලා මුන් ආතක් පාතක් නැහැ පිස්සෝ සෑම පුතජනෙක්ම ඇත්ත නේද ඇයි ආශ්‍රව තියෙනකම් පාලනයක් නැහැ විවිධාකාරයේ ඒ ඒ අරමුණ कल्पना संबंधी එතනින් ගිය ගමන් වීති තුන හතර පහු කරනවා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන උත්තරීතර අරව වැරද්ද කොට අපි අහුවෙන මොකද්ද උෂ්ණා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය පැහැදිලි ඉතාමත් පැහැදිලි මොකද්ද එහෙනම් දැන් අපි අරමුණක රස විඳින්නේ කොහොමද පුදුමාකාර අමරතාවල පිළිබඳ ගේදුර පිළිබඳ යාන වාහන පිළිබඳ මොකද ඒ ඔක්කොම කොහොමද විඳින්නේ අපි ආශ්‍රවහරම විඳින්නේ උතුම විඳනය ඔක තණ්හාවට හේතු වෙන තණ්හාව උපාදානයට හේතු උපාදානය අපේටි ලෝකයේ හැටි එක ලෝකයේ හැටි එක आश्रय දැක්ක ගමන් ආශ්‍රව පන්න හිතුවා. එහෙම ක්‍රමයක් ලෝකේ තියෙනවද? අර දැන් ඔයගොල්ලෝ කියන්නේ නැත්නම් ඇයි කියන්නේ? ඔප්පු කරා. ඔප්පු කළ බෑ. එකම් බෑ. දැන් ඔප්පු කරන්නේ. මං අහන්නේ වර්ණයක් රූප සටහනක් දැක්ක ගමන් ආශ්‍රව එක පාට නැගෙනවද කියලා පාලනයක් නැතුවම මං කියන්නේ පාලනයක් අයි කරන්නකෝ මං අහන්නේ
සටහන දැක්ක ගමන් එක පාටම ආශ්‍රය වෙනවද කියලා. කොහොමද ආශ්‍රය වෙන්නේ? කොහොමද එන්නේ? එක්කෙනෙක් එක්කෙනෙක් කියන ඔක්කොම කීවට තේරෙන්නේ. එක්කෙනෙක් එහෙම හරියන්නේ නැහැ මේක මේක සියුම් විදිහට මට උත්තර හොන්න දැන් මේ අවුරුදු ගාන කුගන්නලා මේ ලාමක උත්තර මට වැඩක් නැහැ ඔව් එතකොට දැන් ඔබතුමෙක් උත්තරය අහන්න පළවෙනි පංචද්වාරික වීතිය යනවා මයි පළවෙනි පංචද්වාරික වීතිය යනවා මයි ඊට පස්සේ අතීත ආරම්භණයක් විදිහට අරගෙන තමයි ප්‍රමාණිකූලව මනෝද්වාරයට යන්නේ. කවුරු හරි රූපක රූපතරණ දැකගම පංච මනෝද්වාරය විදිහට වයින්නවා. කාටද පුළුවන් එහෙම කරන්න? ඒ කරන්නේ නෙමෙයි එහෙම නියාමයක් ලෝකේ නැහැ. නියාමයේ තමයි මොකද්ද? පංචද්වාරික විද්‍යාවක් හටගෙන ඒකේ එතකොට වර්තමාන වර්ණ ආරම්භ කරනවා. ඊට පස්සේ ඒක අතීත ලෙස ආරම්භ කර ගන්නවා. ඊට පස්සේ ප්‍රඥාක්ෂ විද්‍යාවන් ප්‍රමාණිකූලව තමයි वर्तमान मुहूर्त दकिन वर्तमान धर्मतावे दकिन किसीम संतान वर्णी दस प्रत्यक्ष අපිට යම් මට්ටමකට පාලනය කරන්න පුළුවන් මේක පුරුදු කරලා තියෙනවා. ඒකයි මේ කියන්නේ. දැන් අපි දැක්ක ගමන් දෙලින්ම කවුරු මොකද්ද කෝල් කරන්නේ? ප්‍රත්‍යක්ෂය හරහා තමයි අපිට තේරෙන්නේ යනවා ඒක. නමුත් එහෙම නෙමෙයි අපි ලබන chance එක. මොකක්ද මේ chance එක? පළවෙනි වීදි ටික පංචද්වාරික වීතිය පංචද්වාරික වීතිය ඒක ගන්න වර්තමාන ආරම්භනම වර්තමාන ආරම්භනමයි ගන්න නේද එතකොට වීති කීපයක් ගණකම් ප්‍රවෘත්ති විපාක විතර ඊට එහාට තියෙන්නේ ප්‍රතිසන්දි විපාක ලොකු chance එකක් තියෙනවා මොකක්ද ඒ chance එක तन्हा निरोधा उपादान निरोध उपादान 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 वर्णारमणि दास वर्तमान अवश्य अरुणावाम අතරම අපිට කරන්න යන්නේ සිත මොකක් කරමු නිසා අවබෝධය නිසා ඒ කියන්නේ අපි කල්පනා කරලා විතක් વિચાર කරලා හිතට කියලා කියනවා මෙන්න මෙහෙම කරොත් මෙහෙම වෙනවා මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියන ස්වභාවය ඒ දැනීම යෙදීම තමයි යෝනිසෝමනසිකාර කියලා කියන්නේ ඒක යෙදෙනවා හිතට ඒක තමයි යෝනිසෝමනසිකාර කියලා කියන්නේ ඒකට යෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය කියන්නේ සිත අකුසලයට වැටෙන්නේ නෑ කියන්නේ අපි දැන් අපි කරන යෝනිසෝමනසිකාරය හරි ලෞකික
आइए एवा आश्रव सहित एवा आश्रव सहित प्रज्ञप्ति नरहतमय सिद्ध सिद्धि पहाद करवी तमें अभी ताम अपे वेडे करगने यान अभिधर्म इकट गन्नवा केन संपूर्णम सिद्धिवीली पहाद कर एवा संपूर्णम श्रासव धर्मता श्रासवाई पुण्याभी संता अबे श्रासव पुण्याभी संता දැන් අන්‍ය වර්ගයේ පුහුණු කරපු මනස අපි දැන් පුහුණු කළා දැන් තරම ඉන්නේ කල්යාණ මිත්‍රාගේ ධර්මය හොඩ පස්සේ ඔය ටික වෙනවා ඔය ටික වෙනවා වෙනව නේද මේ ධර්මය අහනකොට මොකද වෙන්නේ ඉබේම යම් යෝන්සු මනසකාරයක පුරු වෙනවා ඒක නතර ගන්න බෑ එහෙම නම් එහෙම නොවෙන්නේ වෙනවා මේක නිකන් හරි ඇවිල්ලා ඉන්නොත් එහෙම වෙනවා කියන්නේ සමහර වෙන්නවා නිකන් ඉන්න බරුවට විතර එන එහෙම ආත්‍යත් ඇද්ද මේ මේවාවත් ඒ දවසක් කරනකොට ටික නැගෙන නිකන් ඇවිල්ලා ඇවිල්ලා වගේ තියෙන. එහෙම නෙවෙයි ඔගොල්ලේ නුනා අනේ රුකේ බුක්නා. ඒ ඔගොල්ලෝ නිකන් මට හොරෝ එකේ මෙහෙම. ඔගොල්ලෝ බුදු මොනක්දවත් තියෙන පොඩක් නින්ද ගියා. ඒ නිදි නිදිමත් නෙමෙයි බුදිමත්. කාලා අර වත්තපණෙන් දෙන විනිශ්චය නේද වත්තපණෙන් දෙන විනිශ්චය පංචද්වාර වර්ධනයේ මො මනෝද්වාර වර්ධනයේ දෙන විනිශ්චය එයා සතිය එයා කුසලයට හරවුවොත් ඕනසෝ කියලා කියන්නේ පුළුවන් අක්ෂරයට හරවුවොත් අරිසෝ කියලා කියමු ඒක එහෙම ලේසියෙන් අත්පත් ගන්න බෑ යෝනසෝ මාසිකාර කියන්නේ හරි කියමු මේ දැන් මම අහන්නේ දැන් අපි යම් මට්ටමකට යොමුසු මනසකාරයක් තියනවද නැද්ද? තියනව නේද? ඒකාන්ත ප්‍රත්‍යක්ෂයි. ශ්‍රාසව වුණාට කුසල් හැදුවට අකුසල ගැන කතා කරන්නේ නැහැ. කුසල් හැදුවට අපි යම් බොහොම උතුමාකාර සම්බුදුරට සම්මා සම්බුද්ධ වහන්සේට කිට්ටු බව තියෙනවා නේද? තියෙනවා. අන්නේ වගේ කෙනෙක් මං අහනවා. අන්නේ වගේ කෙනෙක්ට මං අහනවා ඔය නිදහස් කියන ශුන්‍යතා මොහොත අසුවිලා යන්නේ නැද්ද කියලා. ඒකෙන් දැන් මේ ඔයගොල්ලෝ මම කතා කරන්නේ මෙතන පිට නෙමෙයි. ශ්‍රද්ධාව පාලා කරගත්ත යෝනිසෝ මනසිකාර කරන යම් කෙනෙක් අනිත්‍යයට එහෙම කියන්න බෑ. සාමාන්‍යයෙන් අපි කියමු වෙන බුද්ධඝම බෞද්ධව නෙමෙයි බෞද්ධ වෙන්නත් පුළුවන් කවුරු හරි වුණත් මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ දන්නේ නැත්තම් සම්මාදිටියේ පහළ වෙලා නැත්තම් එයා නිතරම එයා එයාගේ පළවෙනි ජවනී විනිශ්චය කොහෙටද බර යෝනිසෝට අයෝනිසෝට අයෝනිසෝ ඒ කියන්නේ එයා පාපයට නේද නිතරම බර මෙතන කියන හැටිද ඒ පිරිසුදු බව දැන් අපිට කියන්න බැරි දෙයක් තමයි පිරිසුදු බව ඔළුව නේද මම කියන්නේ මේක ඕගොල්ලන්ගේ යම් කිසි උද්‍යෝගමත් කරන්න මේක කරන්න පුළුවන් කියන එකක් දැන් මං අහනවා දැන් ඕගොල්ලන්ට මේ නිදහස් මොහොත පහුවෙන්නේ නැද්ද කියලා. ඒක කොහොමද? පළවෙනි වීර්යය කියන්නේ ඔය අපි බහුකරන ඉතාමත ශුන්‍යතා මොහොත. පංචද්වාරික වීර්යය. ඇයි? බොහොම පිරිසිදු අවස්ථාව. ඒක මොකක්ද වෙලා යන්නේ? ඒක නවත්ත ගන්න බෑ. කොහෙට යනවා? කොහෙට යනවා? අතීතයට ගිහිල්ලා පරෝද්වාරික වීර්යයට උඩට වීර්යයක හැදලා යනවා. අතර කරගන්න ක්‍රමයක් මේ ඉරණිත් එනම් අතක තියා ගන්න ඕනි මෙතන මෙන්න කවුරු වුණා මේ කොයි කවුරු වුණා සද්ධර්මයේ අසුරකට කොයි කවුරු වුණා මේ සද්ධාව පහල කරගන්න ඇත්තෝ මතක තියා ගන්න ඕනි මෙන්න මේ ශුන්‍යතා මොහොත කියන එක හැමතිස්සෙම බලන්න ප්‍රශ්නේ තියෙන්නේ මේකේ ඇතුලේ නවත්තගෙන ඉන්න බෑ ඉන්න බෑ ටික වෙලාවකට තියාගෙන ඉන්න බෑ ඕකයි තියෙන ප්‍රශ්නේ
නවත්තගෙන ඉන්න බැරි නිසා අරමුණ ආවා අපි දැන් අරමුණ පිළිබඳ එක පාටම අපිට මොකද වෙන්නේ අපි දැනගෙන ඉවරා මේ මලනේ මේ මල ලස්සනයි කියන මතම ටිකක් ඉහිල්ලා ඉවරා අර නිදහස් මොහොත පහු කරගෙන ඉක්මනටම අතුලට යන්න දැන් ඒකට නම් ඔයගොල්ලෝ පිළිගන්නවද මේ සම්මා සම්බුදුරණන් වහන්සේගේ මේ ධර්මය අසුරු කරනකොට අපිට මෙන්න මේ නිර්වාණය ලබන විචල බබක් නෙමෙයි මේ කියන්නේ මේ වගේ ලෝකෝත්තර වූ ධර්මතා අඩංගු සිත් පහළ වෙලා යනවා කියන එක දැන් තේරුම් ගන්න තියෙනවා යන නේද අපිට අපි නෙමෙයි අපි කියන එක නෙමෙයි සම්මා සම්බුදුන් වහන්සේ මහා ප්‍රඥාවෙන් බලලා කියනවා මේ නිවන හොයාගෙන යන මේ ශ්‍රාවකයා මෙන්න මේ වගේ ලෝකෝත්තර මොහොතවල් අහුවෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. රසෙ තියෙන්නේ අපිට මේක රඳා ගන්න බෑ. තියාගන්න බෑ. මොකද්ද රසනේ මේ? ඒ ගැන අපි සිතුවිලි පහල කරනවා කියන්නේ ආශ්‍රව එකතු වෙනවා කියන එක. යෝනිසෝ අයෝනිසෝ දෙගොල්ලන්ට මොකද පොදු? ඔව් ප්‍රශ්නයක් නෑ ඔක්කොම පොදු. නෑ මම කියන්නේ දැන් යෝනිසෝ සාමාන්‍ය පුරුදු කළ තියෙන කෙනෙකුට වැඩි වැඩියා බොහෝ දුර මුලින්දලම යන කුසල ජවන්න යන්නේ අයෝනිසෝ කියත ඒකාන්තයෙන් බුදුහාමුදුරට අවබෝධයක් නැත්නම් එයා යන්නේ කොහොමද? එයා යන්නේ අයෝනිසයි කෙලින්ම අකුසල අපේ කුසල. හැබැයි අර මුල් මට්ටමේ අපිට නාස්ත ගන්න විදියක් නැහැ. ඔව් දැන් අපිට මුල් මට්ටමේ හිතන්න නැතුව අරමුණ පිළිබඳ හිතන්න නැතුව නතර කර ගන්න පුළුවන් නම් මොකද්ද කැපෙන්නේ? නෑ අක්ෂර කුසල් නෙමෙයි කැපෙන්නේ. ආශ්‍රවයෙන් එක නතර වෙයි. ආශ්‍රවයෙන් එක නතර වෙයි. ඒකයි දැන් නතරයි. අපි දැන් දම් අරමුණක් ගැන හිතනවා කියන්නේ මොකක්ද කොහොමද හිතන්නේ ආශ්‍රව රහිත දැන් ඔබතුමියට අර ලෙසන් පළවෙනි ගිය දේශන තුන අහගෙන දරනනේ ඈ ඒක තමයි ප්‍රශ්නේ කියන්නේ දැන් ඒ ලෙසන් සහ සම්බන්ධයි දැන් අපි කතා කළා හිතදී මේ ආශ්‍රව ස්වභාවය පිළිබඳ අන්නේ ඒක අපි කතා කළා ඒක විශේෂ දැන් මට කියන්න අපි සිතවිල්ල යම් අරමුණක් සම්බන්ධයෙන් පහල කළා නම් සිතවිලි මට්ටමට ගියා නම් මොකක් අසුරු කරන්න වෙනවාමද අතීතයේ මේ පිළිබඳ ගත්ත ධර්මතාවයක් හෙවත් ආශ්‍රව හරහාමයි හිතන්න වෙන්නේ ආසව හරාමා හිතන්න වෙන්නේ නේද එතකොට අපිට පුළුවන් නම් මේ එන අරමුණ පිළිබඳ හිතන එක නතර කරන්න අපි එතනින් ඒ අරමුණ සම්බන්ධයෙන් එන මතුවෙන ආශ්‍රව ටික බහලුදා නොබලා වෙනවා ඒ අරමුණ සම්බන්ධයෙන් නේද ඊළඟ දවසේ මොන අරමුණ සම්බන්ධයෙන්ද ඒ මොහොතේ අරමුණ සම්පීතමු අපි දැක්කා බොහොම ලස්සන මල මලට ඔයගොල්ලෝ ලස්සන එක දාගන්න එතකොට අපි දැන් මේ මල පිළිබඳ හිතනවද නැද්ද හිතනවනේ
ගොඩාක් ඈතට හිටරෝනේ අතීතයක් හිටලා මෙහෙම කළා මෙහෙම කරන්න පුළුවන් කියලා නේද අපි ඒක වර්ණ රූපයක් විදිහට දැනුම් දුන්නා නම් ඒ රූපාරම්මණය හැට වැටුණා හිතන්නේ යන්නේ නෑ රූපයක් කියලා අපි කිව්වා රූපයක් කියලා දැන් හිතේන දැන් ඒක හිතන්නේ නෑ හිතනවා වෙනුවට මොකක් කරනවද හිතනවා වෙනුවට දැන් මම මොකක්ද ජීවත් වෙන්නේ මනසෙ රූපයක් වර්ණයක් 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 කියලා උදා වර්ණයක් වර්ණයක් කියනකොට හිතද හැටි දෙකේ දැන් දැන් ඒ වෙනුවට මොකද අපි කරන්නේ නැවත නැවත වර්ණයක් වර්ණයක් කියලා සිහිපත් කරනවා එතකොට ඒ දැකපු දෙයක් ගැන සිහිපත් වෙනවද නැහැ එතකොට ඒ හා සම්බන්ධයෙන් නැගෙන අස්ලෝ නැග ආවද නැහැ වීතියට ගියේ නැහැ වීති මට්ටමට ගියේ නැහැ සංකාර හැදුවේ නැහැ බව හැදුවේ නැහැ නේද මොකද උනේ ඒ මොහොත එතනින් නතර කතාව ඉවර වුණා අපි ඒ දැකපු දේ පිළිබඳ හිතුවා කිසිම ප්‍රශ්නයක් නැහැ ආසව ටිකක් එක් වද්ද කරගෙන අර අරමුණ පිළිබඳ දැන් අපි සිත සිතුවිලි පහල කරා ඕක තමයි සාමාන්‍යයෙන් කරන්නේ අනිවාර්යයෙන්ම ඕන කෙනෙක් කරන්නේ ඕක තමයි හරියටම අපි වර්තමාන මොහොතේ ඉන්නේ සෑම මොහොතකම අපි අතීතන්තය අසුර කරනවා. දැන් මෙහෙම. දැන් අපි හිතමු දැන් මට හිතුණා කියලා ගෙදර යන්න ඕනේ කියලා. ඒ සිතුවිල්ල පහළ වුණා කියමු. ගෙදර යන්න ඕනේ කියන සිතුවිල්ල පහළ වුණා නම් ඔතන ආශ්‍රව තියෙනවා. ඊළඟට නැද්ද? තියෙන. ඇයි? ඔය ප්‍රඥාප්තිය ගොඩාක් භාවිත කරලා තමයි ගෙදර යන්න ඕනේ කියන ධර්මතාවය අපි ගොඩනගා ගන්න. එතකොට ගෙදර කියන එක යන්න ඕන මේ ඔක්කොම විශේෂයෙන්ම ගෙදර කියන සිතුවිල්ල තුල අපි හිතන් අපි ගත්ත අතීත දෙයක් තමයි එතනයි යදිලා තියෙන්නේ. අතර ගෙදර යන්න ඕන. ඒ කියන්නේ වෙලා නැති සිද්ධිය. ඒ කියන්නේ අනාගත. ඒ කියන්නේ මතක තියාගන්න ඕනි එක්තරා විදිහක මේ අතීතයට කියන වෙනස් වචනයක් තමයි ආය අනාගතය කියන්නේ. ඇයි ගෙදර කියන එක අතීතන්තයෙන් ගත්තාම යනවා කියන එක හිතනවද? මේක වෙන් කරන්න බෑ. අතීතේ බද්ධ වුණා කියන්නේ මොහොතට ඒ ෂණයෙන්ම අනාගතයත් මේක ඇතුළට යටකරලා එනවා. නතර කරන්න බෑ. ඒක අතකින් මේ එහෙම කියන්න හොඳ නෑ. අතීතේ මම නිකන් කිව්වේ අතීතේ කියන්නේ එක්තරා විදිහක මේ ඒ අනාගතය එහෙම තමයි කියලා කියත ගැයි අතීතේ ඉක්ම ගමන් අපි ඒක දාගන්න කොහෙද? මම ගෙදර යනවා කියලා සිද්ධිය තුල අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා දැන් ප්‍රශ්නයක් කිය කොහොමද එහෙම හිතන්නේ කියලා මම ගෙදර යනවා කියලා හිතනකොට අදවක හරියටම කරන්න රහතන් වහන්සේ නම උන්වහන්සේට එහෙම එකක් නැහැ උන්වහන්සේ වර්තමාන මොහොත වල සුරන් තමයි මේක කරගෙන යන්නේ අපිට එහෙම කරන්න බෑ අපිට 100% වර්තමාන මොහොත හිත පිටවන්න හම්බෙන්නේ නැහැ අපි අනිවාර්යයෙන්ම අද ඇසුරු කරනවාම මෙහෙම කරතයි ඊට පස්සේ ඕන විද්‍රහ කෙනෙක් නෙමෙයි අපි හිතමු ජාම කනවා කියන මම දැන් දවල්ට ගෑම කනවා කියන සිතුවිල්ල ගත්තා අරගෙන දැම්මම කන්න යනවා කන්න මොහොතකට පෙර හිතනවා මෙහෙම මම දැන් කන්නයි යන්නේ මම දැන් අතීත අසුරුද ආශ්‍රවද කියනවාද කියනවා ප්‍රශ්නයක් නැහැ මම හිතනවා මම කන වෙලාවේ කන්නේ මෙන්න මේ තරම් වෙලා මම යෝනිසෝ මනසිකාර පවත්වනවා මම මගේ චලන දිහා බලාගෙන ඉන්නවා කියන කමාන්ඩ් එක හිතනද මම හිතෙන් හිතනවා මම කාම කාලා ඉවර වෙනකම්ම
මම සල්ගින් කියලා කෝල් කරනවා විතර අන්න බක්වංගු අතර ගන්න වෙලාවෙ ඉඳන්ම දැන් අපි මොකක් කරන්න පුළුවන් සතිය පවතිනිය කියාව කියලායි මම එන් කමාන්ඩ් එක දීලා ඉවර මම කෑම කන්න ඉවර වෙන කන් කියන කතාව මම දීලා ඉවරයි දැන් සම්මුති මට්ටම එතකොට හිත දන්නවා මියා කෑම කාලේ ඉවරට ගම් එතකොට හිත දන්නවා මියා කෑ අතපය හොලවන්න කියන එක ටක් ගන්න යා කරනවා එතකොට අපි දිනේ ඒ ඉරියව් වල ඉන්න තියාගෙන යන එක දැන් අවුල ගෙදරින් එළියට යනකොට අපි දුම් කොහෙවත් ඒ ගේන් එළියට බැස කොහෙවත් යන තරක් නොකිය හිටින්න ඒතර දිස්සු ඇදී ෆයිනලටත් එක මෙහෙට හැරෙනවද මෙහෙට හැරෙනවද එළින් යනද ඇයි එතන මුලින් කිව්වේ නෑ ඔබ කොහෙද යන්නේ කියලා මුලින් දෙන මානසිකාරයක් අතට යන්න මානසිකාරය දුන්නා කමාන්ඩ් එක දුන්න මුලින් දැන් කොහොම කරතේ දැන් බෑද සතියින් යන්න දැන් යන්න බෑ සතියින් ගන්න අකුල් කියලා ගන්නතම මං කියන්නේ එහෙම කරන්න යන්න එපා කියලා ඔක සතියේ ඒ දැන් ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ පුදු කළා තියෙනවා නම් සක්මන සාමාන්‍යයෙන් යන හඩතලෙට උගලට යන්න පුළුවන් අර මෙහෙම මෙහෙම දින යනවා නේද නෙවෙයි සාමාන්‍යයෙන් සක්මන පුදු කරලා තියෙනවා නම් සිය පිටුලන්න පුළුවන් ඇයි ඔය එන්න එකට ගන්නේ නැහැ ලස්සන ඇයි මුලින් මොකක්ද දලා තියෙන්නේ නාවඩ හදිර නැහැ කියලා කමාන්ඩ් එක දීලා ඉවරයි එයා එතනට යනවා එයා නාවඩ හදිරට පාර එයා ගන්නවා අපි සතිය කීයකද ඒ මොහොතේ අල්ලගෙන එයා ගන්න නාවඩ හදිර කියලා ගන්න අපිත් අපිට තමයි මේක ප්‍රශ්නේ අනාත්මෙන් එයා අපි ගන්න එකයි යනවා ඩේට් එක තොරතුරු දීලා ගියේ සතිය කිව්ව ඔය වගේ වැඩ කීපයක් කරලා යොමු සුමනසිකාර පටන් ගන්න කියලා වැඩ කීපයක් මම මුලින්ම කිව්වේ මොකද වැස්කිලි වැස්කිලි යනකොට තමයි මවත් තමයි හොඳම දැන ඇයි කොහම නිදහස් තන අම්මා අප්පා කිව්වා දෙන්නේ කිත කරන්නේ නැහැ නියෝ අර ලේසියම පටන් ගන්න පුළුවන් රසකුත් නැහැ ඔතන ඉන්නේ ලෙඩියක් කියන්නේ ඉස්සෙල්ලා ප්‍රශ්න ගන්න හොඳටම වැඩ කර ගන්න පුළුවන් මුලවත් මුල් දවස්. හරි. දැන් එහෙනම් අපිට අපේ ජීවිතය තුළදී අපි මේ මොහොතක තියෙන නිදහස නේද නැති කර ගන්න. पंचद्वारिक
පළවෙනි පංචද්වාරකනේ ස්වභාව ධර්මයෙන්ම දීලා තියෙනවා වර්තමානයේ හිත පිටවන ලොකුම ලොකු අවස්ථා අපි මොකක්ද ඒ අවස්ථාව නැති කරගන්නවද නැති කරගන්නවා සතිය පිටවපු නැතිකම නිසා වීරිය පිටවපු නැතිකම නිසා ප්‍රඥාව පිටවපු නැතිකම නිසා අපි මොකක්ද කරන්නේ එන අරමුණ පිළිබඳ හිතන්න පටන් ගන්න නේද හිතනවා කියන එක දැන් පටලවා ගන්න එපා දැන් නේද අපි මේ හිතනවා කියන සිත සිතිවිලි පහල කරගන්නවා කියන එක එතකොට මේ හිතනවා කියන தত্ত্বය අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මොකක් නිසාද ආශ්‍රව ධර්මතා නිසා මේකට ඕන කතා කරන්න පුළුවන් පෙර කරන ලද සංකාර මොනවාද පෙර කරන ලද සංස්කාර පෙර සංස්කාර කරමු නිසා තමයි සීපත් වීම දැන් සිද්ධ වෙන්නේ පෙර කරන සංස්කාර කවර පස්සේ පෙර කරන උපාදාන හරි පෙර තදින් බැඳිච්ච හින්දා තමයි මොකක් නැවත සීපත් කරන හැකියාවක් ලැබුණ නැවත සීපත් උනේ ඇයි පෙර කරන වැරද්ද නිසා ඒ කරන වැරද්ද නැවත කරොත් මොකද වෙන්නේ උදාහරණයක් මට කෙරලක් දෙන්නේ ආලන්දි මේ මට මේකේ මුල දෙන්නේ නැහැ කෙලවරක් වෙන්නේ නැහැ මොනවද ඉඳගන්න තෘෂ්ණාව දින හරි නේද තෘෂ්ණාව දිනකම් ආයි මට මේකේ කෙලවරක් බලන්න බැහැ මුල දෙන්නේ නැහැ තෘෂ්ණාව ඉවර කරනකම් කෙලවරක් වෙන්නේ නැහැ ඇයි චක්‍ර කරගෙන දරගෙන නදරේ කරපුතාවන්ස උපාදානස දැන් බලනවා හිතනවා දැන් හිතමු නිසා ආයිසරහත හිතන්න පුළුවන් මොනවදී එකම ක්‍රමයේ දැන් මොකද නවත්තා එකම ක්‍රමයේ දැන් නවත්තා දී මොකද ආශ්‍රොත් කපර දෙල්ල කරන්න බෑ අයියේ ඒක අපි දන්නේ අපිට ඒවත් එක දෙලක් කරන්න බැ අපිට තියෙන්නේ එන අරමුණ පිළිබඳ නොහිතන ස්වභාවයකට හිත පවත්තන එතකොට මොකද වෙන්නේ අරගල ඔක්කොම ටික පාලනය වෙලා යන අපිට බෑ ආශ්‍රවණිය වලක්වා අපිට පුළුවන් මොකක් වලක්වා උසයි වීඩියෝ ඒ අරමුණ පිළිබඳ දිගටම හිතන එක නවත්තන සතියෙන් සහ වීර්යයෙන් සතිය ප්‍රඥාවෙන් හිටියොත් අපිට පුළුවන් ඒ අරමුණ පිළිබඳ සිත සිතිවිලි පවත්තන එක නවත්තර ගන්න. එතකොට මොකද වෙන්නේ? ආශ්‍රව ඉගෙන ගන්න පටන් ගන්නවා. ආශ්‍රව ඉගෙන ගන්න පටන් ගන්නවා. හොඳයි දැන් අපිට මේ අරමුණක් ආවට පස්සේ ධ්වාරේ අරමුණක් ආවට පස්සේ මේ ධ්වාරේට අරමුණ එනව නවත්තන්න ඕන ධ්වාර වලට අරමුණ එනව නවත්තන්න පුළුවන් द्वार वाले आरंभ में ना कोंगड़ आना मत करने, बे अनात्मा, एवं एवं अभी ना पाले करने कुमार देवर, नहीं, यो पाले करने बे, एकमा देव मुका, लबी चारमु ना पीली बाद में, इधर ये क्या, इतने क्या, ना बता दे, है वा, वर्तमान मोहतर का हित, ये नहीं नहीं මනෝනා මේවි වර්තමාන මොහොත හිත ගේන්න ඕනද වර්තමාන මොහොතද හිත පවත්වන්න හිත පවත්වන පවතින මොන මොහොතද ඉත මොකද වර්තමාන මොහොත හිත ගේන්නේ ඉත වර්තමාන මොහොත හිත පවතින ඒක මොකක්ද
ඔන්න ඉත තියෙනවා නම් මොකටද මේකට කියන්නේ මෙතනම තියෙන්නේ මේමයි ඇත්තටම මේ ධර්මතා පහළ වෙලා යන්නේ වර්තමාන මොහොතේනේ නේද ප්‍රශ්නේ තියෙන්නේ වර්තමාන මොහොතට ඔව් වර්තමාන මොහොතට අතීතයේ සම්බන්ධය දෙයක් අසුරු කරගෙන හිතුවා ඒකයි ප්‍රශ්නේ වර්තමාන මොහොත දැන් හිතනවනේ දැන් අපි හිතනකොට දැන් අපි මලක් කියලා හිතනකොට මේ මල කියන ඒ ප්‍රඥප්තිය භාවිතා වෙනකොට මොකද අපි ඒ හිතේ ඇතුලේ කරගෙන අතීත ගතිය කරගෙන වර්තමාන මොහොතේ සිත පහළ වෙන්නේ හැබැයි කරගන්නේ මොන මොකද අතීත ස්වභාවය ඒකින් වලකින් නෑ ඕන දැන් වර්ණය කියන ධර්මතාවය ගැන පංචස්වරික පළවෙනි විදිය ගන්නකො වර්ණේ නිගානනේ අතීතයක් හා කරගෙනවා වර්තමාන අරමුණ එතනම නිගානනේ ඒ සිතම නිගානනේ කිසිම අතීත ගතියක් බත් වෙලා පිරිසිදුවටම අරමුණ දැනගන්න වීතිය දැන් ඉස්සරහට වීතිය ගියා මොකද්ද වෙන්නේ අතීතයට බත් වෙනවා ගිය ගම අන්න දැන් අපි හිතමු වර්ණයේ වර්ණ සටහන හැට වැටුණා. වැටුණ ගමන් මල කියලා ගත්තා. වැඩි වැරදුන. මල කියලා ගත්තා නම් ඊට පස්සේ මේ හිතන ඔක්කොම මොකක් හා සම්බන්ධයිද? මොකක් හා සම්බන්ධයිද? අතීතය හා සම්බන්ධ හැබැයි සිද්ධිය සිද්ධ වෙන්නේ වර්තමානයේ තමයි. හැබැයි හිතන ගතිය කොහෙද තියෙන්නේ? අතීත ගතිය තියෙන මාතෘ දෙන්නව. ප්‍රඥප්ති අම්මා කියා දීපු මල තමයි දැන් මේ. ගැන තමයි දැන් මම මේ හිත හිත යන් ඉතින් එතනින් ගත්තා කියන්නේ ආයි අතීතය අසුර කරලා දැන් හිතනවා අනාගතය ගැන. එක්ක අතීතය ගැන හිතනවා එක්ක අනාගතය දැන් හරිද පුතාඳුර දේශනා කරු. පළවෙනි වීදිය අතාරලා ඉස්සරහට ගියයි කියන්නේ. අනිවාර්යෙන්ම ආයි ඉන්නේ කොහෙද? එක්ක අතීතය එක්ක අනාගතය ගැන තමයි සිතිවිලි දිලා තියෙන්නේ. හැබැයි සිත පහළ වෙන්නේ කොහෙද? වර්තමාන. ප්‍රශ්නේ මොකද්ද? මේ හිතට බහවදා කරපු ධර්මතා කොටස් කා ඔයා සම්බන්ධයි? ඉතිහාස සම්බන්ධ. එනම් දැනගත්තත් නොදැනගත්තත් සිද්ධිය වෙන්නේ මේ මොහොතේ ප්‍රශ්නේ තියෙන්නේ අතීතයේ කරගත ධර්ම කොටස් මේහා සම්බන්ධ කර ගැනීම. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනි? අතීතයේ භාවිතා කරපු ධර්ම කොටස් ධර්මතාවක් ආශ්‍රව මේ මොහොතක භාවිතා නොකර සිත පවත්වන්න උත්සාහ ගන්න. එන එකට එකම තන මොකද්ද? කෙලස් තවන වී කෙලස් තවන වී ternaryද? කෙලස් තවන වීදී නියම තැනට ආවට පස්සේ ආ හිත පිටුල තියෙන්නේ කොහෙද? අර ශුන්‍යතා මොහොතේ. අර ශුන්‍යතා මොහොතේ. හරිද? දැන් මේ ශුන්‍යතා මොහොත කියනකොට හිත නතර වෙලාද? නෑ. දැන් හිත නතර වෙලා නෑ. සිත යනවා. සිත යනවා වීති වලට අනෝත්තර වීති වලට ගිහිල්ලා නෑ. එයා අනාත්මීය වශයෙන්ම මොන අරමුණකටද දැන් විචාරණය කරන්නේ? වර්තමානයේ හේතුවාරයට අහු වෙන ධර්මතා. එතකොට තියනවද අතීත අසුර? නෑ. දැන් මෙතන හොඳට දැනට ගතියක් තියනවා. ඉතින් මේ වගේ නතු පාත කහ පාත කොල්ල පාත මතක් කරන්න එපා. දසදහස්වෙනි ලක්ෂවෙනි වීතිය බහු කරගෙන යන මොකක් නිසාද? තණ්හාව නිසා.
දැනෙනවා මොකටද ආසයි ඒක තමයි කියන්නේ බුදුහාමුදුර බල වේදනාවට කෑදරයි වේදනා පත්‍ය අන්තා කියලා කියන්නේ බල විඳින්න හරි කැමති බල විඳින්න හරි විඳීම යනකොට පටන් ගන්න හැටි විඳින්න බල හරි දැන් ඒ විඳින කම විඳිල්ලක් කොහෙන්ද විඳින් ඒ හැම විඳිල්ලක්ම කොහෙන්ද විඳලා කියන්නේ අතීතය හෝ අනාගතය කොහෙන්ද මනෝවිඤ්ඤය මත්මින් හැවත් මනෝද්වාරික චිත්ත වීති භාවිත කරමු මනසින් නේද වැඩේ කරලා තියෙන්නේ ඈ මනසින් කටක අතීතයක් නෑ හිතවිලි ලෝකය මායාකාරී විඥානය මේක පවත්වාගෙන යනවා वर्तमान 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 අතීතයට බද්ධ වුණා කියන්නේ මොකට බද්ධ වෙලාද අනාගතයට බද්ධ අම්මව දකින්නේ යන්නේ අම්මා බලන්නේ අනා කියන්නේම අතීත අන්තය සහ අනාගත අන්තය දෙකම සම්බන්ධයි ඇත්තටම මේ මායාව අල්ලගත්තම පුදුම විඥාවක් වෙනවා තියෙන්නේ स्वभाव धर्म रीतिया
වර්තමාන මොහොත කියන මේ පංචද්වාරික මොහොත ටික නතර නොකර නකරන්න වෙන්නේ අතුව කෙලින්ම ආශ්‍රම මට්ටමේ ධර්මතාවට ගෙන්න පටන් ගන්නවා. අදී කරගන්න පුළුවන් මේ. හිතන්නේ නම් අපිට තේරෙන්නේ නැහැ බුදුමානතර අපි දන්නේ නැහැ කොහොමද. ආශාරයමත් මේ උත්තරීතර මන්තරදී අවබෝධය අපිට හිතන විදිහ නම් අපි හිතන්නේ නම් බෑම තම ඇයි පටන් ගන්නෙ මොනවද? विनाडी ඉන්නට පුළුවන් ඉන්නට පැහැදිලිද සුතමේ ඥානයට තේරෙනවන්නේ සුතමේ ඥානයට තේරෙනවා සුතමේ ඥානයට තේරෙනකොට හිතනවා කරවම බලන්න ඊට පස්සේ ප්‍රත්‍යක්ෂ ඥානයට තෝක නේද ඒක මේකේ තියෙන වටිනාකම අර තියුණු ඉගෙන ගන්නකොට එන ප්‍රීතියත් එක්කම මේක කරලා බලන්න वर्तमान අනාත්මීය මට්ටමෙන්ම එන ධර්මතාවයට සාපේක්ෂව ඇතුළෙන් නැගෙන ආශ්‍රව නතර වෙනවානේ වර්තමාන මොහොතේ හිත පිළිඩුණා කියනකොට මේ හැම ෂණයක් පාසාම හැම ජවන වාරයක් පාසාම ආශ්‍රව ඉන්නේ එහෙම ඉන්නේ 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 ඉස්සරහට ඉන්න පුළුවන් පුළුවන් තාවිතා තව අනේ නැවතලවද කරන්න පුළුවන් මොකද විචාර කරලා දැන් මේ ධර්ම ඉගෙන ගන්නව කරන්න පුළුවන්. අර වර්තමාන මොහොතේ ඉන්නා කෙනෙක් හිතලා කරොත් හැකි. හිතලා කරුවොත් මොකද වෙන්නේ? හිතලා කරන්න බෑ. හිතලා කරපුවොත් සාසව උඩපත් වෙනවා. ඒ වෙලාවේ සිත සිල් පවත්තන්න විදිහ නෑ. ඒ වෙලාවේ සිත සිල් නවත්තලයි ඉන්නේ මේක නිහස් කියන්නේ. නේද? අපි දැන් මේ ඉස්සර කතා කරන්නේ දැන් මෙතනට එන්නේ කොහොමද? ඒ එන සියලුම භාවනා යෝගාවචරය භාවනාවට දැන් මේ විදර්ශනා කතා කරන්නේ වාරවලට එන සෑම අරමුණක්ම මෙනෙහි කරලා අතන මෙනෙහි කරනවා නේ මෙනෙහි කරන වෙලාවට හිතට දැනු වෙන ශබ්දයක් ආවන ශබ්දයක් ශබ්දයක් නේද සිතුවිල්ලක් ආවන සිතුවිල්ල නේද ආදී විදියට එන හැම ධර්මතාවයක්ම දැනුම් දීම විතරමයි කරන්නේ ඊට වඩා මොකද කරන්න දෙයක් නැහැ ඊට පස්සේ ස්වභාවිකවම මොකද්ද වෙන්නේ අරමුණු වෙනවන්නේ ඇති වෙලා වගේ යාර රසවල දැනෙන්නේ නැහැ කියලා නේ මේ මට්ටමට එනවා මට්ටමට ඇවිල්ලා මොකක්වත් මොන දෙනි යනවා ඒ ඒක අපි මොකක්ද මොන දෙනි කියන්නේ කොහොමද නින්ද ගිහලා තන්නේ නෑ 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 ඊට පස්සේ යම් මොහොතක සිහිය දැනෙනවා දැනෙනකොට විතරා මම මේ මොහොත අහු කරලා නිදි නෑ මම මේ මොහොත අහු කරලා කියලා පස්සේ අවස්ථාවක් තියෙනවා හොඳයි දැන් ඉතුරු වුණේ නෑ මම මේ කියන්න දෙන්නේ මම මේ කියආ දෙන්නේ විතරම මේ සම්මා සම්බුද්ධාංශයේ ධර්මතාවය වේවා නාත ධර්මයට පොට්ට ලං කරලා අපිට එහෙම කතා කරන්න බැහැ නමුත් යම් මට්ටමකට පැහැදිලි කරන්න පුළුවන් මේක අත් කරගෙන නේ 100 100ක් නෙමෙයි සියලු සියම් කර්ම ගැන විස්තර කරන්න බැහැ මොකද
ඒක අපිට ගෝචරත් නිසා සාමාන්‍ය මට්ටමකට දැන් තේරෙන්න ඕනේ මේක ගැලවෙන රටක් හොඳයි දැන් අපි හිතමු මෙහෙම අපි හිතමු ඔන්න දැන් ආවගේ ශුන්‍යතා මොහොතක් තියෙනවා කියලා හිතමු මොකක් නොකර යන මොහොතක් තියෙනවා කියලා දැන් මේ වෙලාවේ සිද්ධ අනාත්මී වශයෙන් යම් දෙයක් අරමුණු කරනවා දැන් අපි සේම් ඔව් අරමුණු කරනවා ඒක අරමුණු කරලා තුන්නේ නිදිත් නැත්තම් සිත බවාගෙන ගිහිල්ලා නැහැ මොනවා බවාගෙන ඉඳලා තියෙන ඉන්නවද ඈ දැන් හොඳට කල්පනා කරලා හිතන්නද මම මෙහෙම යන මෙහෙම බවනක් තියෙනවා හරි ඒක නිඳ ගිහිල්ලාද හරි 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 මේ සිත බවාගෙන ගිහිල්ලා නෑ එන සිතිවිලි නෑ නෑ සිතිවිලි සිත කියන එක කොහොමද ගන්නෙ දැන් සිත කියන බවත් ගන්න නම් අරමුණ ගන්න බෑ යම් අරමුණක සිත දැන් දින උදාහරණයක් ගන්නවා අර යම් කිසි වීති රටාවකට වීති ගලාගෙන යනවාද බවාංගෙන බහලා නැවත වීති වලට ඇවිල්ලා ඒවයි ක්‍රමයක් යනවා ඉතින් අපිට කියන්න බෑ કોઈ ක්‍රමයකට යනවා මොන වීති යනවාද කියලා කියන්න බෑ නමුත් සිත නිතරම ගම් කරනත් බවාංගෙන බහලා නැත්තම් බවාංගෙන සිත බහලා නැත්තම් පංචද්වාරයෙන් අරමුණක් ගන්නවනේ බොහෝ විට කොහොම නවද්වාරේ අපි කො පංචද්වාරයෙන් අරමුණක් අරගෙන තමයි දැන් ඔය ඉඳ යනවා ඇත්ත. අපිට තේරෙනවද නැහැ? තේරෙන්නේ නැහැ. මොකද තේරෙන්නේ නැත්තේ ඇයි? තේරෙන්නේ නැත්තේ ඇයි? අහුණු සද්දේ කියලාද හිතුවේ? නැහැ. හිතන්නේ නැහැ අනාත්මීය මට්ටමින්ම ඒක හිතන මට්ටම නතර කළාද? තියෙන්නේ. හිතන මට්ටම නතර කළා සතියේ වීර්ය සතියේ සහ ප්‍රඥාවෙන් හිතන මට්ටම නතර කළා. දැම්මා දැම්මා නමුත් අරමුණ අරගෙන යන්නේ. අරමුණ දුන්නේ නැහැ අරමුණ යනවා. සිත යර චිත්ත නියම් යනවා. පහළ වෙමින් නිරුද්ධ වෙමින් යනවා. හරි නේද? දැන් ওই විදිහට කාලයක් පුරුදු කරලා පස්සේ ආශ්‍රව නැති වෙනවද ටිකට? නැත් ජීව වෙනවද? පොඩ පොඩ ගෙවෙන. පොඩ පොඩ කියන්නේ සෑහෙන ඉන්නේ. අයි ඉතින් ඉන්නකම් ආශ්‍රව හැදුවා දැන් ගෙවෙනවා. දැන් ගෙවි 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 ගෙවි. දැන් අනාශ්‍රව මොහොතවල දැන් මොහොම ඉන්නකොට මේන්නේ. ඔන්න හිත විසින්ම අනාත්මීය විදියට එයා දැන් දැන් අප දැන් අපි දැන් කිව්වනේ දැන් අරමුණක් ගන්නවා කියලා මොකක් කරන්නේ? මකරි අරමුණක් ගන්න අපි දුමු එයා ඒ මොහොතකට කය අරමුණක් කියලා කයට හැබිට දෙයක් කියලා තේරෙන්නේ නැහැ කය හැමුණ කියලා තේරෙන්නේ නැහැ දැන් එයා හැබැයි අනාත්මීට දැන් මොකද කරන්නේ කය පිළිබඳ අරමුණ ගන්න සිත පිරිසුදු වෙනකොට මොකක්ද දැනවද වෙන්නේ ආල් මේ සිත අනාශ්‍රව නිසා අර හැපෙන බව හිතට දැන් පේන්න පටන් ගන්න මොන බවද හැපෙන බව කියන්නේ මොකක්ද තමයි අර පොළවේ තියෙන ස්වභාවයයි අර ඒ තුන හැබෙන විජානනය මොකක් කරන්න පටන් ගන්නවද දැන් ඉන්න පටන් ගන්න දැන් අපි බලනවාද අනාත්ම වශයෙන් පේනවද දැන් මේ මොකද වෙන්නේ ඇත්ත වෙන්නේ තද වෙන ගතිය පටවි ගතියද පේනවා ඉගෙන ගන්නවද මේ මේ දක්නවත් දැන් දැන් අවබෝධ වෙනවා තේරුණේ අයි හිත මොකද්ද අනාශ්‍රවයි වෙන කිසිම වැඩක් නැහැ මේ අකටද එන අරමුණ දැනගෙන අතාරිනවා එයා මොකද කරන්නේ ප්‍රඥාවත් දැන් දිනුනේ ටික ටික අර අරමුණේ දැන් ඇත්ත වෙන ඇත්ත වෙන්න පුරු මොකද්ද වෙන්නේ දැන් හැපෙන හැපෙන දැන ඇත්තටම කියන්නේ දැන් පටවි නෙවෙයි පටවි අවබෝධය තේජෝ නෙමෙයි තේජෝ පිළිබඳ අවබෝධය කවුද ගන්නෙ අනාත්මීය වශයෙන් හිත දැන් අවබෝධ කරගන්න හැබැයි මේ වචන නෙවෙයි මොකද්ද මේ අවබෝධය හිත දැන් මොකද අවබෝධ කරගන්නවා පටවි මේකයි
තේජෝ වේගයි කියන දරුවා. මොකෙන්ද අවබෝධ කරගන්න? අනාත්මය වශයෙන්. ඇයි එහෙම වුනේ? ආශ්‍රයන්නේ නිදහස් වෙච්ච සිත. සිත සිතිවිලි කරන්නේ කරන්න කියන්නේ ඒ මොහොතේ තියෙන ධර්මතාවය ඇත්ත දකින්න අනාත්මය වශයෙන් උරුදු. දැන් අපිට ඇයි ඇත්ත වෙන්නේ? ප්‍රතිඵල ලැබේ. දැන් එහෙම යුගයක් අපිට
නැති නිසා අපිට අප සිද්ධ වුණා අපිට අපතර පොඩ්ඩක් හරි දැන් විද්‍යාත්මක විදිහට තේරුම් ගන්න මේ යන ක්‍රමයේ හරියටම හැක්කටම තේරුම් ගන්න මොකද්ද මේ වෙන්නේ ඈ අවයිතෝ අවශ්‍ය කමරණ්ඩා වති හරි මේ කාරණේම පුදුම විද්‍යාව මේ විද්‍යාව දැන් ඔයගලට ක්‍රියාත්මක කරන්න හරි ලේසි බාහිර අරමුණට හිත යන්නේ තමයි දැන් නේද හිත යන්නේ කරනවා යන්නේ නැහැ දැන් ඒ තරම් හිත මෙතන නවත්ත ගන්න පුළුවන් මේ ප්‍රමේය දුර ඇයි විද්‍යාත්මක විදියට මම මුලින් අපි කතා කළේ අරමුණ සහ අරමුණ හිතට ලැබෙන ක්‍රමයේ සහ අරමුණේ වටිනාකම නැති බව අපි පන්තියේ මුලම කතා කරේ මොකක්ද අරමුණ කතා කළා අරමුණ හැදෙන ක්‍රමයේ අතුරට එන ක්‍රමයේ සහ අරමුණේ වටිනාකම නැහැ කියලා කරා නේද එතකොට ඊට පස්සේ කතා කරා මේ වර්තමාන මොහොතේ ස්වභාවය නේද දැන් දන්නවා දැන් ඉතින් හිත පිට යන්නේ කියන්නේ රහත් රහත්කද කියන්නේ දැන් අපි කතා මොළවේදී වට මේ පාර කර කර දෙයක් ඉතින් මේවා සම්පූර්ණ වෙනකොට භාවනාවට හොඳ හොඳම ශක්තියක් වෙන හොඳම අඩිතාලමක් වෙන මේක අතරම මේ අතරම මම හිතන්නේ මේක අභිධර්ම පන්තියක් නෙවෙයි මේ අපි කතා කරේ නාම රූප පිළිබඳ භාවනා යෝගාවචරයට අවශ්‍ය භූමිය සකසු අපි ඒක නේම දාගත්ත පුළින් මතක තනවත් දැන් මේ පන්ති මුල්ම කට්ටියක මුල් විඳන පන්ති ආපු කට්ටිය නැද්ද මෙතන මුල්ම මුල්ම පන්තියට තාවේ මතකද අපි කතා කරේ කොහොමද භාවනාවට යෝගාවචරයට අවශ්‍ය භූමිය කියලා අපි දරන පන්තියක් කියලා කිවි නෑ ඒක දාගත්ත ඕගොල්ලෝ අපි දරන පන්තියක් කියලා දාගත්ත නම දාගත්ත ඕගොල්ලෝ අපි දරන වන්දපේ කියලා දාගත්ත ඕගොල්ලෝ නේද මම කියලා නෑ එහෙම අර ඔයගොල්ලෝ කියපේ ඉන්න නම භාවිතා කරලා දුන්නා මම කියන එකට නාම රූප පිළිබඳ අර බෝඩ් එකේ දුන්නේ නේද නාම රූප පිළිබඳ අවශ්‍ය වස්තු යෝගාවචර අවශ්‍ය වස්තු ඔව් නමුත් මේ අර මෙහෙම
ක්‍රමයක් හැදුවට පස්සේ ඊට පස්සේ මේ රිද්මයට පුරුදු වෙන්න පටන් ගන්න කට්ටිය බොරු නොකරන්න නැත්නම් අපි නැත්නම් දැන් මෙහෙම පන්තියක් ගන්නවා කියලා මේ මට්ටමට නොකරුවොත් වැඩක් නැහැ කියලා නේද සම මේ වගේ ස්වභාවික මට්ටම් දැන් අපි ඉගෙන ගත්තේ අත්‍තරම මේ දැන් ඕනම කෙනෙක් බලන්න මෙතනින් භාවනාවට බැහැගත්තර පස්සේ පුදුමාකාර අවබෝධයක් තියෙනවා භාවනා යෝගාචරය භූමිය යෝගාචර භූමියකට හෝ වේවා කියලා පස්සේ ඒ යෝගාචර භූමිය විශේෂ අවධානයට ලක් වෙනවා මෙතනින් මේ විදිහට වෙන කියලා පස්සේ ඒගොල්ලන්ට කැමති සම්මුතියක් විදිහට කැමතියි හොඳට භාවනාව පිළිදෙන කෙනෙක් වෙන නිසා ඒ භාවනාව ගණන කරන බොහොම කැමති අහනවා කොහොමද කියලා මේ මාව මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ කොහොමද කියලා අවසානයේ ඔයගොල්ලෝ මේ තරම් දැනුමක් අරගෙන තියෙන්නේ කොහොමද එතන ඔයගොල්ලන්ට කියන්නේ එකම දේ තමයි අපි සම්මා සම්බුද්ධ වහන්සේගේ මේ නාම රූප පිළිබඳ දැනුම අභිධර්මයේ අසුරු කරගෙන අපි ඉගෙන ගන්නවා. ඒක වචන වලින් ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. අපි අභිධර්මය කියලා. දැන් එතකොට නාම රූප කියලා කියන්න බෑනේ. අභිධර්මය කියලා අපි වචන ටිකක් ඉගෙන ගත්තේ නෑ. අපි සිත් පාඩම් කරේ නෑ. අපි හැම දෙයක් කළේ නෑ. අපි ඉගෙන ගත්තා මේ අවකාශයේ මේ ධර්මතා පහළ වෙලා නිරෝධ වෙලා යන ආකාරය ඒවැය තියෙන හේතු ඒ ධර්මතා කොටස අපි ඉගෙන ගත්තා වෙන දෙයක් අපි ඉගෙන ගත්තේ නෑ අපේ සිත් ගැන අහන්න එපා අපි ඒව දන්නේ නෑ ටිකක් දන්නවා ලෝභ මූල සිත් දේශ මූල සිත් නේද එහෙම දන්නවා නමුත් ඊට වඩා දෙයක් අපි දන්නවා මොකද්ද පෙර නොතිබීම හේතු ප්‍රත්‍යයෙන් අටගත්තා වූ ධර්මතා කොටස් හේතු නිරෝධ වෙනකොට නිරෝධ වෙනවා කියන ධර්මතාවය අපි අපි ඉගෙන ගන්න සම්මා සම්බුද්ධ වහන්සේගේ උත්තරීතර අභිධර්මය අසුරු කරගෙන ඔය ටිකම නේද කිව්වේ අසජිහාමුදුරෝ කාටද? සරියුත් හාමුදුරුවෝ නෙවෙයි. උපතිස්ස පරිබාධකනේ නේද? ඔය ටිකමයි කිව්වේ මොකද්ද? හේතුන්ගෙන් යමක් හට ගන්නවා නම් හේතු නිරෝධ වෙනකොට නිරෝධ වෙලා යන එකයි මාගේ සාසුන් වහන්සේ ඉගැන්වුවේ කියලා. ඒ උන්වහන්සේගේ මට්ටමට ඒක කියන්නේ නැත්තේ. අපි කියන්නේ අපේ මට්ටමට. සම්මා සම්බුද්ධ වහන්සේගේ සම්මා සම්බුද්ධ වහන්සේගේ මට්ටම. ඔය වචන ටික තුර ලෝකේම අන්තර්ගතයි. අපි කිව්වොත් එහෙම අපි අපේ ශරීරයේ දහස ස්වභාවය බලලා අපි කියනවා අසජහමුදුරු කියන්නේ නැති උන්වහන්සේගේ ඥානට සාපේක්ෂව බුදුහමුදුරු දේශනා කළොත් එහෙම තුන් කාලයම බලලා යොත් කියන්නේ. තුන් කාලයම බලලා කියනවා ඇතුනොත් ඇති වෙන දේ ඇති වෙන හේතුන්ගින්ය හේතු නිරෝධන නිරෝධ වෙනවා අය ඒක මාගේ තුන් කාලයේම දැනීමයි කියලා උන්වහන්සේ දේශනා කරා අපිට ඒක භාවිත කරන්න බෑ තුන් කාලයක් අපිට භාවිත කරන්න ඉන්නේ අපි දන්න ප්‍රමාණයට ඒ කෙනාට ඒ ධර්මතාවය කියලා කියලා කියා දේශනා කරා බලන්න මම ධර්මතාවය මම දන්නේ මෙච්චරයි කියලා කියන්නේ උන්වහන්සේ මම ගොඩක් දේවල් දන්නේ නෑ ඒ කියන්නේ උන්වහන්සේගේ මට්ටමට ශරීරය සහ උන්වහන්සේට අසු වෙන විදර්ශනා කරන්න පුළුවන් මායි මේ තමයි ඒක ඒක දේශනා කරන්න ඇති වෙනවා නම් ඇති වෙලා ඒ තුන්ගෙන් ඇතුළ නැතිලා යනවා කියන උන්වහන්සේට අහු වෙන මායිම ප්‍රඥාවට අහු වෙන මායිම අපි කිව්වනම් අපට අහු වෙන මායිම සම්මා සම්බුද්ධ වහන්සේ දේශනා කළා නම් තුන් කාලෙකම අහු වෙන ධර්මතා ස්වභාවයක් මුළු ධර්මතාවයේ මේක ඇතුලේ තියෙනවා නේද ඉතින් ඔක තමයි ස්වභාවය කොහෙන්ද නතර කරන්නේ ඔයාලා නම් මතකද ඔගොල්ලෝ දැන් වර්තමාන මොහොතේ මං හිතන්නේ ඉන්නේ. සර් වර්තමාන මොහොතේ ඉලියස් එකක්වත් මතක නැහැ. දැන් ඔයාලා මට මේ දේ අන්නේ අවබෝධ මට්ටමකට. මම කියන්නේ විතරම මේ කියන දේවල් පාඩම් කරගන්න එපා. මතක තියාගන්න ඕනේ නැහැ. අවබෝධය කියන ධර්මතාවයට කියන අවබෝධය කියන දැනුණත් නිවරයි. හැබැයි ඒක අනාගතයේදී නිශ්ම වෙනවා. අනාගතයේදී උපනිශ්‍රය වෙනවා. වෙන දහතුන්ට අපිට තේරෙන්නේ නැහැ. අනාත්මීය මට්ටමින් මේක අවබෝධයකින් සංකා අවිද්‍යාපත්‍ය සංකා අනාශ්‍රව මට්ටමින් ඉන්න අවබෝධය අනාත්මීය විදියට ලබා දෙනවා
මොකද්ද පටිච්ච සමුප්පාද උපාදේ අවිද්‍යා පත්‍ය සංඛාර කුසල මූල පත්‍ය සංඛාර අන්න එතන බලවත් මොනවද කුසල මූල් තුන අවිද්‍යාව ගෙවි ගිහිල්ලා අවිද්‍යාව ගෙවි ගිහිල්ලා අලෝභ අධේ සමෝහ බලවත් වෙලා තමයි සංඛාරය හදන්නේ හැබැයි සංඛාරය හදන එක නවත්තලා නෑ සංඛාරය හදලා තියෙනවා මොකෙන්ද හැදුවේ කුසල මූල පත්‍ය සංඛාර අවිද්‍යා පත්‍ය සංඛාර නෙමෙයි අවබෝධය තුලින් ලැබෙන්නේ කුසල මූල පත්‍ය සංඛාර කොහොමද උගලෝ මේ අපි පාඩම කළේ ඔය කිව්ව වර්ණ කට්ටිය දැන් උත්තර දුන්නේ කොහොමද ආ DVD එක දිනවද DVD එකේ තියෙනවා නේද දැන් වර්ණ කට්ටිය මෙතන ඉන්නවා හිතා ගන්න බෑ කොහොමද කියනවද මේ පන්ති කරේ නම් නෑ තාමයි අනිත් පන්ති වල දැන් එහෙනම් ඒත් එක්කම අපි දාමුකෝ දැන් අපි ඔය පහු කරන් යන අපිට හිතන්නේ නෙමෙයි පොතපතක තියලා නෙමෙයි අපිට හිතුවත් නරකද ඔය පසු කරන් යන සෑම වර්තමාන මොහොතක්ම අනාශ්‍රවයිද අනාශ්‍රවයි ලෝකෝත්තර මට්ටමේ ධර්මදානෙද පහළ වෙන්නේ එක්තරා විදිහකට ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ 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 දේශනාව කරන්නේ ඔය අපි දා කතා කළේ මහා චත්තාරීසක සූත්‍රයනේ ඒක සම්මුති දේශනාවක් නේ ඒක පරමාර්ථ දේශනාවක් නෙවෙයි ඒකෙදි කතා කරන්නේ සම්මුතියක් විතර ධර්මතාව. එතෙන්ද කියන්නේ මේ ලෝකෝත්තර ධර්ම පහළ වෙනවා කියලානේ කියන්නේ. අභිධර්ම විතර කතා කරොත් එහෙම කතා කරන්න විදියක් නෑ. ඒක පහළ වෙන අවස්ථා හතරක ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අපි දැන් සම්මුතියක් විතර කතා කරොත් සම්මා සම්බුද්ධාගමේ දේශනාව අනුව දැන් ඔය අපි වර්තමානයේ මොහොතේ ඉන්න කිසිම අවස්ථාවක් සංකාර හදනවද නැහැ සංකාර හදන්නේ නැහැ අභිධර්මය අනුව නම් සංකාර හදනවා ඒ මොනවද පුණ්‍යාපි සංකාර මොන මට්ටමේද නැහැ දැන් මේක මං අහන්නේ විපාක මට්ටම මොන විදියද නැහැ විපාක මට්ටම කොහොම කුසල විපාක තමයි අවස්ථා දෙකක් තියෙනවනේ ප්‍රවෘත්ති විපාක ඒවා ප්‍රවෘත්ති විපාක ප්‍රතිසන්න විපාක නෙවෙයි ඒ දෙක සිහිපත් කරගන්න යත අභිධර්මයේ සහ සම්මුති දේශනා ප්‍රශ්නයක් නැහැ නමුත් සම්මුති දේශනාවට වැදගත්ද දේශනා කරන එක මෙතන සංකර දෙන්නේ නැහැ කියලා කමක් නැද්ද කමක් නැහැ සංකර දෙන්නේ නැහැ කොට කමක් නැහැ ඇයි ඒ සම්මුති දේශනාවේදී සංකර හදනවා කියන්නේ කෙලින්ම ප්‍රතිසන්න සම්බන්ධයෙන් කතා කරන අවිද්‍යා පත්‍ය සංඛාර කියන කොටේතර කතා කරලා තියෙන්නේ සංඛාර පත්‍ය විඥාන මට්ටමට යන පුළුවන් දෙයක් සංඛාර පත්‍ය විඥාන කියන ගැලීම ප්‍රතිසන්දිය ගැන කතා කරන්නේ සම්මුදේශන නානචිත පරිසම්පාදිත ගැලීම බහයක් වුණ ප්‍රතිසන්දිය අවස්ථාව සාමාන්‍ය අවස්ථාවක් නෙවෙයි ඒක නිසා සියුම් බව එන්නේ නැටේ ඉතාම මුතේර නිර තියෙනවා තාම සිරවට කතා කරමු දැන් කොහෙද අපිට ඉම්බරයි ලෝකෝත්තර පැත්තට බලන්න බාර මේ හිතුවල හිතුවල හිතලා වින්කරන්න පුළුවන් හිත හිත වින්කරන්න දැන් අපි ඈ තුන්සිත පහදවා කිව්ව ගමන් මොනවද කියන්නේ සිත සිතිවිලි කරණය කළායි කරන්නේ මොනවද ශ්‍රාසවයි ශ්‍රාස ඒවා මතකයෙන් අවදි කරගෙන නේද කරන දේවා එහෙනම් අවබෝධය කියන්නේ මතකයක් නෑ යෙදෙන බවත් අනාත්මියම යෙදিলা යෙදෙන බව අවබෝධය දැන් අතරමද ඔයගොල්ලෝ පාඩම අරගෙන යන්නේ දැන් ඔයාලට කිසිම දෙයක්
ගෙදරකට මෙවන අමතක වෙනවා ඇති. හැබැයි අවබෝධයක් කී නෑ කියලා කියන්න බෑ. ජෝක්ස්. අතේ ඉන්න බෑ. ඒ වෙන්න. ඒක වෙන්න හොඳයි සර්. අපිට මතක රැඳුනට යනත් කියයි සර් අවබෝධයෙන් නම් ඒක කියන්න බෑ. අවබෝධය කියන්නේ එතකොට වෙනම කතාවක්. දැන් වචන ගන්න එපා. දැන් මම දන්නේ නෑ මේ මම කියන්නේ මේ අවස්ථාව දෙක. ඒකට දාගත්ත වචන දෙක මොකද්ද? අවබෝධය සහ මතකය කියන්නේ. මතකය කියන්නේ මොකද්ද? ආශ්‍රමයි සිත සිතිවිලි පහල කරමින් හිතනවා විතර මම මෙහෙම කරොත් අපසල් මෙහෙම කරොත් පුසත් බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කළා තියෙනවා. මෙන්න මේ සූත්‍රේ මෙහෙම තියෙනවා. මේ සූත්‍රේ මෙහෙම තියෙනවා. මේ සූත්‍රේ මෙහෙම තියෙනවා කියලා හිතනකොට කොහෙද යන්නේ? අතීතන්ත ඇසුර. අකුසල් මේ අවබෝධය කියන්නේ ප්‍රඥා. ඒක ඊළඟ මොහොතට අරගෙන යන්නේ නැහැ. අවබෝධය ඒකක් ක්ෂණිකයි. අන්න තව ක්‍රමෙකින් කියනවා අවබෝධය ඒකක් ක්ෂණිකයි. මතකය නානක්ෂණිකයි. මතකය කියනකොට ආශ්‍රවවත්. මතකය කියනකොට ආශ්‍රවවත් තමයි. අවබෝධය කියන්නේ අනාශ්‍රවයි ඒකක් ක්ෂණිකයි. දැන් මේ මේ පන්තිතර තියාගන්න ඕනේ දෙ. මෙතන මෙතන අර්ථ දැක්කින්නේ ඔය කරන්නේ නේද? නීත්‍යයන් වල අර්ථ දැක්කින් නෙවෙයිනේ. මම මේ කියන්නේ මේ අවබෝධය සහ මතකය මතකය. ඔව් මතක. ඒ කියන්නේ මතකය කියන්නේ ගන්නේ ආශ්‍රව හරහා මම. ඇයි මතක් වෙන්නේ කියලා අහුවොත් ඔන්න ඔබට ලැබුණේ පාඩුවේ ඇයි මතක් වෙන්නේ කියලා අහුවොත් සංඛාර කරපු නිසා මතක්. දුරදෙරමේ සංකාර කරපු නිසා ඒ කියන්නේ වර්තමාන මොහොතේ ඉන්නේ නැතුව ඒ පිළිබඳ නැවත නැවත හිතුවේ කියන සංකාර හැදුවේ කියන එක සංකාර හැදුවේ කියන කුඹයක් කියන්නේ නැවත නැවත සීපත් කරන්න පුළුවන් කියන එක. ඒක නැවත නැවත සීපත් කරන්න පුළුවන් කියන එක සංකාරයන්ගේ එක පැත්තක්. ඔව් චේතනා පහළ කරන ඒ චේතනාවේ බලයෙන් තමයි නැවත චේතනාව අතලා දෙන්නේ. उत्पत्ति අවුද මේ කැම්පස් එකේ ළමයි එතකොට කොහෙද අහනවා මේ අර කවුදර හාමුදුරු අපේ පිටිදු සිද්ධාම හාමුදුරුවා මාර ධර්මතාවයක් තියෙන අපිට බාපා ආයතන වල නැහැ බොහොම සිවුන් ධර්ම වල තියෙනවා මේ වර්තමාන හිත පිටේ පිට පිළිවෙලක් කියලා කොහමද හාමුදුරුවෝ හාමුදුරුගේ කුඩු ගැහුවා වගේ ළමයි කුඩු ගැහුවා හරියට බලන්න හරි නැද්ද දැන් දෙරුම් උඩු ගැහුවා වගේ කියන්නේ හරිනේ මීට සාපේක්ෂව උඩු ගැහුවා ඇයි මොකක්වත්ම ගන්නෙ නෑ බලපෑමක් කියන කෙනේ කියන්නේ ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කරනවා කන දුරන කන දුරට මොකෙක් වගේ ඉන්නද ඇහැ දුරන අපේ මම දෙන්න 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 මම කියන්නේ එහෙම නෙමෙයි මම කියන්නේ බලන්න ඒකේ තියෙන උන්නාසකේ වදිනදීම මේ සම්මුතියට කාත් මේ මේ දවසකට හොඳ වදනේ කිව්වා ඉතින් වරදක් නැහැ මම ඒක නිකන් මතක කර මම නැත්තම මතක කරනවා මම කිව්වේ දැන් මේ වර්තමාන මොහොතේ හිත විවුර පස්සේ කිසි කෙනෙක් ප්‍රයෝජනයක් නැතයි අපිට ලෞකික වශයෙන් ප්‍රයෝජනයක් නැතයි දැන් මම කොහොම අපි කියමු දැන් වාහනේ වාහනේ පදවන්න පුළුවන් මේ ක්‍රමයක ගොරසු මල ඒ පුළුවන් කරන්නේ ඇහුවොත් කඩේරලා තුනද උත්තර දෙන්න ගියාම අර මම පිස්සෙක් නේද තමයි හිතන්නේ ගෙලින් මා නම් සුදු කරත් ඉන්නේ ඇයි අපව කරන් ආන්නේ නැද්ද දැකනද ඇයි සිතිවිලි කරන්නේ කරේ නෑ සිතිවිලි කරන්නේ කරන්නේ ඉතරක් සිතිවිලි කරන්නේ කරනන් තමයි අර ආ මාමසි අරලා අම්මු හොර අන්න මාමසි කාටද පොඩ්ඩක් බයිනවද ඕන නැ කොමිෂන් කාටද අන්න හදුව සංකල්ප දෙක ඒක නිසා තමයි දැන් පස්සේ සීපත් කරලා මාමසි අරලා ගන්න ගන්න වර්ථකින් ගන්න ඒ මොනවා මේ අන්න හදලා සංකාර කරා
තමයි නැවත උස්සලා දැන් වල හරි ලේසි සීගෙන යන්නේ ඔබ චාන්ස් එක ඇයි ලෝකෙන් අයින් වෙන ක්‍රමයෙන් මේ ලෝකෙන් අයින් වෙන ලෝකෙ අල්ලන්නේ නැහැ ලෝකෙ අල්ලන්නේ කියන අල්ලා දින දිටලස් එක වලින්ද දිටලස් එක වලින් කියන්නේ මතකයි මතකයෙන් කියන්නේ ආස නේද එහෙනම් දැන් ඔබම අදන්න මොකක් කරන්නද මේ මේ ටික නැති කරලා දාන්න මේ නිදහස් මොහොතක් කතා කරන්න යන්නේ නිදහස් මොහොතේ මේ අපි අපි කියන ලෝකයා ගැතන නේ මෙන්න මෙහෙම කරමු. ඕගලන් තියන්නේ මට මෙහෙම කරන්න විතර. මම එතකොට බලමු. දැන් ඉතින් අර අරතුමාගේ අපරාධ කාලෙදි මට ඔයා ඔන්න පිරක් තියෙනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ ඔයගොල්ලෝ? මෙන්න මේ සංඥාව දුන්නා නම් මම ක්‍රියාත්මක වෙනවා. නැත්තම් දැන් මෙතුමාගේ කාලේ අපරාධ. මට කෝල් කරන්න ඕන කියලා. මම ඒක දාගෙන ඉන්නවා. කොහොමද බණ්ඩාරනාත් මේ කියන්නේ? කතා කරන්නේ නැහැ කොහොමද කරන්නේ? මෙහෙම කරා. දැන් මම කරන්නේ මම කරන්නේ. අයියේ. ආයි. දැන් ඒක අරකට බලන්න. ඒක හරියට. ඇයි දඩුවක්ද? නෑ හරියට ඒක කරගන්න. ආ හරි නේද. එන එන කරගෙන යන්න හරි. ඔගොල්ලෝ හරි. දැන් මොකද උනේ? නැමත බාන කොටසක් අපිට මොකද උනේ? ඔව්. දැන් මේක තේරුම් ගන්න. දැන් අතරම නම් ඒ වගේ කෙනෙකුගේ අපිට ප්‍රයෝජනයක් තියෙනවා සම්මුතියේ. මම අනේ සම්මුති ක්‍රමයට ඒ වගේ ඉන්න කෙනෙක්ගෙන් අපිට ඇති ප්‍රයෝජනයක් තියෙනවා. ඒ ප්‍රයෝජනේ කාටද කියන්නේ යා කරගන්න. ලෞකික ලෝකේ ගමන් කරන කෙනාට නම් ඒක නිලෝම රහක් නෑ නැති වැඩක්. එයා එයා අසුර කරන්නේ සිත සිතිවිලි කරන්නේ නැහැ. අරය ඒක නතර කළ දෙකට දෙන්නට දෙන්න විරුද්ධ දෙකක් අතර යන ලෝකෝත්තර මඟ මෙයා යනවා ලෞකික මඟ දැන් දෙනකොට වර්තමාන මොහොත කියන එක හොඳට මොකද්ද මේ කරන්නේ කියන වර්තමාන මොහොතේ හොඳට තේරෙන්න ඕනේ නේද මේ සොදර දෙන්නේ වර්තමාන මොහොත වර්තමාන මොහොත කියන්නේ හාවා හිත තාවගේ හිතයි නරියාගේ හිතයි අපේ හිතයි ඔක්කොම වර්තමානයේ තමයි තියෙන්නේ නේද ඒ ඒ කෙනාගේ මට්ටම අනුව භවිතා කරලා තිනවා එයා මොකක් අතීතය හා සම්බන්ධ ධර්මතා කොටස ඒත් එක්කම ආශ්‍රය ඒක ආශ්‍රව ඒත් එක්කම ඒ හා සම්බන්ධය මෙයා අනාගත දෙයක් සම්බන්ධ ඒතකොට අතීතය කියනකොට එතනින් කපල ඉවත් කරන්න පුළුවන් මොකක්ද අනාගත කපල ඉවත් කරන්න ඉන්න වරද්ද තේරුණාද? අපි කරන වරද්ද තේරුණාද? දැන් මෙහෙම කරලා නම් මේක කරවල කරගන්න. අද සුගති යන්න පුළුවන්. නෝනේ සුගති යන්න පුළුවන් නෝනේ. මහත්දේව සුගති නම් යන්න පුළුවන්. හැබැයි අවිද්‍යා පත්‍ය සංඛාරා දුකෙන් නම් මිදලා නෑ මේ කිසිම තිස්සෙක් තලේ. සංස්කාරමයි හැමතැන එනර්ජිමයි සං उत्तर මෙන්න මේකිට කරගන්න උත්සාහ කරන්න පුළුවන් මේ කරන්නේ. අතරම පුළුවන් වෙන උනතර. දැන් බදාද පන්දී කට්ටිය නම් ඇත්තටම හොදන්නේ මිස් දැන්. ඈ? බුදුව ප්‍රීතියද තියෙන්නේ? ලෝකෙ පිළිබඳ නේද?
හොඳයි. දැන් කියන්න වර්තමාන මොහොත කියන එක සම්බන්ධයෙන් වර්තමාන මොහොතේ පිටාන්නේ නැහැ කියන එක සම්බන්ධයෙන් කියන තොරතුරු දෙක කියන්න බලන්න වර්තමාන මොහොතේ ඉන්නේ නැහැ. එතකොට වෙන දේවල් ටික කියන්න බලන්න. ඒ කෙනා වර්තමාන මොහොතේ ඉන්නේලු. ඒ කෙනා වර්තමාන මොහොතේ ඉන්නේලු. ඒ කෙනා නෙමෙයි චිත්ත සංකාලේ වර්තමාන මොහොතේ පිටාන්නේ නැතිලු. පිටලා නැතිලු. එතන සිදුවෙන ධර්මතා ටික අපි ඉගෙනගත්ත ධර්මතා කොටස් වලින් කතා කරමු. उपादान අවිද්‍යාපත්‍ය සංකාරා හරිද හරිද හරි තව කියන්න භවපත්‍ය ජාති කමක් නෑ ඇත්තටම ඒකක්ෂණිකව ගත්තා භවපත්‍ය ජාති කියන එක හරි ඒකක්ෂණික මට්ටමින් ඒක එන්නේ නාන චිත්තයෙන් නෙවෙයි වේදනාපත්‍ය ගන්නහ සතිය පිටවන්නේ නෑ තව එකක් අයෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය තව එකක් තියෙනවා කැලේ ශ්‍රවණ වීර්යයෙන් නිකුත් නෙමෙයිලු. තව එකක් තියෙනවා. අනවෝදේ අවබෝධය නැතිලු. තව එකක් තියෙනවා. සම්මා දිට්ඨිය පිළිලා නැති. තව නම් ඕන තරම් ඊතේ. නේද? साक्षात्ता සාක්ෂාත්කිරීමට ප්‍රත්‍ය වෙන මේ ඔක්කොම වේගව අරිම වේගව නේද ඒ කියන්නේ අපි අනාශ්‍රවය කියලා කිව්වද ඒක දිවි දන්නවා අන්න ඕඩුවේ කියලා නේද අනාශ්‍රවයි අනාශාශ්‍රවයි මොකද ශාසවයි අනාශ්‍රව නෙමෙයි ඒක කිව්වද කිව්වද එහෙනම් කමක් කිව්වනම් කමක් දැන් මම මතක් भावना කොතනද භවනා කරන්න බැරි? තිරණය. හැබැයි ඒක බාහිර ලෝකයට දන්වන්න ඕනි. ඒක තමන්ගේ ඇතුළෙන් වෙන සිද්ධිය. අවුත් මේක පාවුසි ඇරලා තිබුණා. මට මතක නැහැ. साधारण ඒක අපිට වැරද්ද තියෙනවද නෑ මේ අපි යන්නේ මේ ඉන්න කාලේදී අපේ මේ අර අදාළ කොට යන්නේ
ඇත්තටම මේ යෝදි කතා කරන්නෙත් නෑනේ. අභිධර්ම පන්තිට කියන්න තමයි මේකි වෙනස්. ඔය සර් කාගේ කවුද දන්නේ? ප්‍රශ්නේ
හරි ඔගොල්ලෝ ඒ තරම්ම පාරමිතා කොටස් දැන් ප්‍රඥා පාරමිතාව හොඳට පුරලා තියෙනවා දැන් මේ නොතේරෙන්නේ නැහැ නේද හොඳට තේරෙනවා ඊට 100ක්ම තේරෙන්නේ නැහැ දැන් එතකොට දැන් අපි භාවිත මේ අපි මේ ජීවත් වෙනවා කියලා මේ විදිහට මේ දැනෙන හැම අවස්ථාවක්ම ඒ මට්ටමේ දැනෙන හැම අවස්ථාවක්ම මොන අවස්ථාවකටවත් වෙච්චද දැන් කරකිනවා ලයිට් පත්තු වෙනවා පන්ති කට්ටිය ගොඩක් ඉන්නවා ආසෝ ශ්වාසෝ මට්ටම් සිතිවිලිකරණය වෙලා බව හැදිලා ඉවරයි මට්ටමට ගිහිල්ලා දැන් ඊරණද මේ සම්මාසන්දන් වහන්සේගේ මේ ධර්මය කියන්නේ මේ ශ්‍රමයක් තුළ සිදුවෙන සියුම් ක්‍රියා සියුම් ක්‍රියා ඔච්චර ක්‍රියාවක් අවශ්‍යයි ශ්‍රමය ඉත්තක්ෂණයකින් මේ සියල්ලම නිම වෙනවා මතකද අපි පන්තියේ මුල්ම දවසට කතා කළා මේ සම්මාසන්දන් වහන්සේගේ ධර්මයේ තියෙන මොකක්ද කරේද ශ්‍රමය ඉත්තක්ෂණයක් තුළ සිදුවෙන ධර්මතාවය තමයි මේ අසුහාර්දා ධර්මස්කන්ධේ තක්ෂණයක් තුළ මේක වෙන්නේ. ඒ තක්ෂණතර මේ සීලව ධර්මද ආසව නැද්ද? ඕග නැද්ද? යෝග නැද්ද? නිවරණ නැද්ද? මේ ඔක්කොම අක්ෂර ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ලෝකෝත්තර ධර්ම ක්‍රියාත්මක ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? ඔච්චරකට වෙන්නේ. එක ශ්‍රණයක්. එක ජවණයක් ගත්තනම් ප්‍රඥප්තියක් කරා එක ජවණයක් ගත්තනම් අම්මා කියන ජවණිය තුල ආසෝග යෝග ග්‍රන්ථ උපාදා නිවරණ ඔක්කොම මේකෙන් වෙන්නේ කතිත්තක්ෂණ ඒ දිට්ඨක්ෂණය ඇතුලේ සියලුම ධර්ම ධාරික තියෙන ඒ ಗುಣ ටික ඔක්කොම මේකෙන් ඇතුලේ තියෙන එක දිට්ඨක්ෂණ බලන්න පුළුවන් සම්මා සම්බුද්ධය කියන්නේ එක ශ්‍රණයක් තුළ මේක සිදු වෙන්නේ අද අපි කොහොමද දාගෙන තියෙන්නේ සංගතියක් තුළ දානකොට මේක එක්තරා විදිහට තේරෙන්නේ නැතුව යන උපදම කොහෙද වෙන්නේ ආසු කොහෙද වෙන්නේ තැන මොකක්ද අපිට නම් ඉදෙන් නෑ වගේ අපි දැන් ඉතින් හොඳට කුසල් කරනවා සම්මා සම්බුද්ධ ශ්‍රද්ධාව පහල කරලා හොඳට කුසල් කරනවා දානමාන දෙනවා දැන් නම් අපිට ආසව පහල වෙන්නේ නෑ වගේ බලනකොට දාන දෙනකොට තමයි ආසව පහල වෙන්නේ ඇයි දානේ දීම තුල තියෙනවා නැවත බලාපොරොත්තු වෙනවා वर्तमान එතකොට දැන් තියෙනවා මේ ආශ්‍රව කියන්නේ හරසියුම් ධර්මතාවයක් අතීතය සිහිපත් කළා කියන්නේ සෑම චිත්තක්ෂණයක් තුළම ආශ්‍රව ක්‍රියාත්මකයි. අන්නේ සිහුම් භාවයට යන්න යන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වචක ධර්ම වචක විදියට වෙන ධර්මද ඒ මට්ටමේ පිට ඒ මට්ටමේ පිට සිහුම් විදියට මේ හැම ධර්ම කොටසම එතකොට සිහුම් සහ රළු විදියට එන්නේ योगा
අහන්නේ මොකද පුරුද්දක් තියෙන කෙනෙක්ද දෙතට යන්නේ කියලා. එහෙමද හිතන් යන්න ඕනේද? එහෙම හිතන් ගියොත් එක්තරා විදිහක අපේ සංඥාව ආත්මයට බලන. ඇයි මේ පුරුද්ද කියන්නේ සංගතියක්? හැබැයි මේ සෑම දෙයක්ම ඒකක්ෂණිකව ඇති වෙලා නැති වෙලා. සීලයද, සතියද, ප්‍රඥාවද හැම මොහොතක්ම මොහොතක් මොහොතක් වාසා ඇති වෙලා. එහෙනම් මේ පුහුණු කරන දෙයක් විතරම යන්නේ නැත්නම් අලුත්ම අනවර නිකලස් බව යන කිලස් නැති බව පුහුණු වෙච්ච කෙනෙක් යන බව සිතට දැනුණා නම් එතන ආසව තියෙනවද නැද්ද? ශ්‍රාසව මර්ධමින් නේද වැඩිට බහින්නේ නේද? නොපුහුණු නෙවෙයි නැවුම් මොහොතක් ඒක තිත්තක්ෂණය මේ මොහොතේ එහෙම ගැන හිත නොහිත වැඩේට බැසු හරි මගින්ද තේරුණාද? කොහමද සරලයි මේ ක්‍රමී අර අතීත පුරුද්ද ගන්නෙ නෑ අතීත පුරුද්ද හිතනවා කියන්නේ මොකක්ද? ශ්‍රාසව මට්ටමට ගියා කියන එක කොහොම අලුත් එහෙම හිතුවා කියලා ප්‍රශ්න ප්‍රශ්නයක් නෑ බලාපොරොත්තුවක් නෑ ලෝකෙ පෙන්වන්න හිතලා හදන්නේ අවශ්‍ය මොහොතට මුණ දෙන්න යන්නේ මුණ වෙච්ච කෙනෙක් නේ අලුත් කෙනෙක් පරණගෙන වාඩි ගන්නවා වාඩි ගන්නකොට බුදුහාමුදුර කියනවා ඒ වාඩි වෙන බව දන්නවා වාඩි වෙලා ඉන්න බව හිතට කියනවා කොහොමද වාඩිලා ඉන්න බව හිතට කියන්නේ වර්තමානයේ නම් වාඩි වෙනවා කියන බබ හිතර කියයි වාඩි වෙනවා කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රඥාප්තිනේ. ඒ අපි වටනේනේ භාවිතා කරන්නේ කාකාර කියන්නනේ. මේ බලන්න වාඩි වෙනවා කියලා කියන්නේ වාඩි වෙලා ඉන්නවා කියලා කියන්නේ. ওই තට්ටන් ටිකයි විලුඹ ටිකයි පොළවේ ගෑවෙනවා කියන ධර්මය දැනුම් දෙන්න කියන්නේ. වෙන ලෝකේ භාවි වාඩි වෙනවා කියන එක කියන්නේ නිය. ඇත්තටම දැන් එතන දැනීම හිතට දැනීමක් විදියට ගත්තා නම් එයා මොකක් කරලා දින්නේ? වාඩි වෙනවා දැනුම් දින තමයි තියෙන්නේ. එතන විචාරණනේ විචාරණ පහයිනේ තියෙන්නේ මේ මට්ටමින් ගියොත් හයයි. ඒ විචාරණය ඒ දැනීම දැනුම් දෙන්න. කොහොමද දැනුම් දෙනවා කියන්නේ? වාඩි වෙනවා කියන එක දැනුම් දෙන්නේ කොහොමද? හැපෙනවා කියන එක දැනගන්න. කොහෙද? මේ දැන් පහළ තියෙන කොහොමද ලෝකේ? එතන වර්තමාන මොහොතේ පිටලා තියෙ හිටියොත් දැන් ලෝකේ පහළ තියෙන කොහොමද? පොළවේ තියෙන කර්කශ ස්වභාවයත් එක්ක ඒ ශරීරයේ කාය ප්‍රසාදේ ස්වභාවය ගැටිලා එතන පහළ වෙනවා දැන් මොකද්ද? කාය විඤ්ඤාණ එක සුඛ සහගත වෙන්න පුළුවන් දුක්ඛ සහගත වෙන්න පුළුවන් මේ මොහොතේ හිටගෙන ඉන්නවා කියන්නේ කොහොමද? ඔප්පු කරන්නේ කොහොමද? හිටගෙන ඉන්න බව දන්නවද කොහොමද? මෙන්නනේ විඥානේ ආපෝ කියනවා. මෙහෙට ගිහින් ඉන්නවා තමයි වෙන්නේ. මෙතන ගිහින් ඉන්නවා නම් කකුල් දෙකට මොකද? ආයි ආයි. මෙතන ඉන්නකොට කකුල් ඇවිදින්නකොට කකුල් ඊකට දෙනවා. එකකට. ඇවිදින්නකොට දැනෙන්නේ එකට දැනෙන්නේ. මේ ඇවිදින්න ඇයි දින බව දන්නවා සරල තීරයක් තියෙනවා අපි තමයි සිතිවිලි කරන්නේ කරොත් නම් කොට්ට අමාරුයි සිතිවිලි කරන්නේ නොකර තරමට වැඩි ප්ලීස් පොඩි එකෙක් තුන හතයි පන්නන්න ඕනේ අවුරුදු හතයි පන්නන්න වැඩි ලේසියෙන්ම කරන්න පුළුවන්
මොන්ටිසෝරි අරගෙන යන්න පොඩි කාලා කොච්චර ගැන්නත් ඉතින් අන්තිම මොහොත මොකද්ද වෙන්නේ පැරලා සතර අපායක වෙන්නේ නේද සාමාන්‍ය නේ ඊට වඩා හොඳ යන්තම් ගන්නලා යථාර්ථය ගන්න මේක නේද දොස්තරයත් මැරෙනවා ඉංජිනේරුවත් මැරෙනවා ඈ විද්‍යාඥයත් මැරෙනවා ප්‍රොෆෙසර්ත් මැරෙනවා ඔක්කොම මැරෙනවා මැරලා කොහෙද යන්නේ සතර අපායක වැඩි වුණා ඒකයි ප්‍රශ්නේ අන්න බලන්න අර මම ඉස්සරගෝ ඒගොල්ල හඳට යන්න දන්නව පොළොව යනකොට අයිති නෑ කියලා රංජා දෙන්නලන්නේ නෑ අද හඳට නා බුදුහාමුදුරේ හඳට යන්න ඕනේ නෑ යන බව දැනුම් දීපන් ඉත බලන්න මම තම සරවද ඉන්නගෙන ඉන්න බව දැනුම් දීපන් නිදි ගන්න බව දැනුම් දීපන් නේ බලන්න හරි මේ සාපේක්ෂය කියන්නේ එතන විජානනය විජානනය දැනෙන බව කියන්නේ දැන් මම ඉඳගෙන නම් ඉඳගෙන බව දිගටම ගන්නවා නේද සිතිවිලි එනවද ඉඳගෙන බව ගන්නනකොට දැන් සිතිවිලි එනවද වෙන සිතිවිලි එනවද දැන් මොකද මට තියෙන කාර්යය ඉඳගෙන ඉන්න බව දන්නුනේ ඔන්න එක පාටම සත්‍යය දැන් මොකද කියන්නේ සත්‍යය බව දන්නන එකයි දැන් කරන්නේ සත්‍යය සත්‍යය तेरे දැන් මොකක්ද දැනුනේ? මොන ආස්වාසය? මෙන්න ආස්වාසය. මොන දැනුනද? එතනවද? නෑ. පිටිකට ওই ద్వාර හයේ හොඳට කරගෙන. සිම්පති වෙයි. දැන් ඉන්නේ කොහෙද? කොහොම දැනුනද තාක්කල් ඉන්නේ කොහෙද? වර්තමාන මොහොතම තමයි අපිකට කියන්න වෙන්නේ එක්තරා වර්තමාන මොහොතක්. ඒ කියන්නේ ඇත්තම මේ එතනම වර්තමාන නෙමෙයි අතීතය වර්තමාන මොහොත ඊළඟ ශරීරෙදිම දැනුම් දෙනවා. මම මෙහෙම හිතියා කියලා. ඒකත් එක්තරා විදියක වීදි යනවා. නමුත් වර්තමාන මොහොතට එන මුල්ම අවස්ථාව. ඊට පස්සේ මොකද වෙන්නේ? මොම දැනුම් දරනකොට දැනුම් දරනකොට දැනුම් දරනකොට දැනුම් දරනකොට දැනුම් දෙන්න ඕනේ. ඌ දැනගන්නවා. මිනිහව දැනගන්නවා දැම්ම ඉන්නේ මේකේ කියලා අපිට දැනුම් දෙන්න බෑ අන්න තිනවා ශුන්‍ය අන්න නිදහස් මොකද ඒ මොහොතේ මේ ආයාම දැනගන්න දැන් මම ඒක අපිට තේරෙනවා ඒක අපිට තේරෙන හිතම කියා ගන්න මම තමයි සාධාරණ විදිහට මෙතන එක්කන් ආවේ ඔයගොල්ලෝ හරිම සාධාරණ ක්‍රමයකට මනස එහෙම වෙහසන්නේ නැතුව බොහොම සාධාරණ ක්‍රමයකට තමයි මේ යෝගාවචරයට අවශ්‍ය භූමියට තල්ලු කරගෙන කිසිම බරක් නැහැ ඕනම කෙනෙකුට ධාමක පහසුවෙන් කරන්න පුළුවන් දැන් බලන්න ওই විදිහට බලාපොරොත්තුවක් රහිතව ඒ ඉරියව්ව දැනුම් දෙමින් ඉන්නකොට ඒ ඉරියව්වට එන දේ ගැන ඇලෙනවද කෑ ගහනකොට ඇලෙනවද කවුරුත් මට මොකේ කියන එකයි ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ අවබෝධයෙන් ඉන්නවා අවබෝධයෙන් ඉන්නවා කියන්නේ එන බව ద్వාරයට ධර්මතාවය පහළ වෙච්ච බව දැනුම් දුන්නා
ශබ්දයක් ස්පර්ශයක් වේදනාවක් ආදී ඊරොණේ දැන් අපි මේ විදිහට ක්‍රමානුකූලව අපි පදාදපන්ති කට්ටිය කෙලින්මේ අදාළ තැන්වලට යොමු කරලා යවනවා ඒ තැන්වලට වෙන පදාදපන්තිර සහභාගී වෙන වෙනවා කරකිලා සීපත් කරගන්න බදාද පන්ති කට්ටිය බොහොම හොඳ මට්ටම තියෙන්නේ ඒත් මේකටත් වෙන බදාද පන්ති කට්ටිය කොබලන්න බදාද පන්ති කට්ටිය වෙයි ඉන්නේ අම්මෝ එතකොට මේ එකල ධර්ම රසය තේරලාද ගියේ අපි දෙමු බලන්න මේක අනේ සර් එපා තිරුවන් සරණයි සියලු දෙනාට මම මේ පළමුවටම මෙතනට ආවේ අකුසලෙන් වැළකීලා ඉන්න චේතනාව ඇතුවයි ඊළඟට මට මේ සරල මේ දහම් කරුණු ටික ටික වැටෙන්න පටන් ගත්තා ඉතින් ඇත්තටම මම බොහොම උත්සාහයෙන් තමයි මම මෙතනට ආවේ මේකත් බාධක තිබුණ නැතුණා නෙමෙයි ඔබතුමාට සිද්ධ වෙන්න මට ඇත්තටම කියන්න අවශ්‍ය නැහැ මේ භාවනාව කොහොමද කරගෙන යන්න ඕන කියන අරමුණක් මට තිබුණේ නැහැ මුලදීම ඒ වුණාට දැන් ටික ටික මම කරගෙන යාපු ක්‍රමය වෙනස් කරන්න මට අවබෝධය ලැබුණා ඒ ගැන මම ඇත්තටම ඔබතුමාට පින් පමුණවනවා මේ මෙතනට එන්න මට කල්යාණ මිත්‍රෝ උදව් කළා ඒගොල්ලන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මම අවබෝධ වෙන්න ඕනේ ඇත්තටම මේකේ ඵලය නෙලා ගන්න අපිට තව තවත් ඔබතුමා උපකාර මඟ වෙන්නීම අවශ්‍ය බවයි මට තේරෙන්නේ තෙරුවන් සරණයි අර එතුමිය අන්තිම මාවත් ඉර කරගෙනම ගියා නේද ඉදහස දුන්නේම නෑ හරි දැන් ඒගොල්ලෝ කොහොම වැඩේ ටික හදාගෙන කොහොම අවශ්‍ය විදියට වැඩි කරගෙන යන බව එනම් බල කිරීමක් නෑනේ මේ ආවේ ප්‍රඥාවෙන් ආපු ගමන මතකෙන් ආපු ගමනක් නෙමෙයි අවබෝධයට පැත්තට බර වෙච්ච ගමනක් මතකේ නෑ කියන්නේ නැහැ මතකයක් තියෙනවා වැඩිපුරම කොහොමද අවබෝධ පැත්තට බල වෙන තමයි අපි මේ ගමන පාඩමාලාව කරගෙන ආවේ හොඳයි ආයි වෙන කට්ටිය නැගිටලා යන්න එපා දැන් ඇති කට්ටිය නැගිටලා ගියා එතකොට දැන් මට කියන්න අපි ලබන සතියේ ආයතන ලබන සතියේ පන්ති නැහැනේ කොහමද එතකොට තව ගොල්ලෝ ලබන සතිය නෙමෙයි අර දෙක ෆොටෝ කොපි කරන් ගේන්න ඕනේ ඊළඟ සතියේ මතු එතකොට කියන්නේ සර් ඊළඟ ලබන සතිය දුන්නේ නැහනේ ඒක නිසා පහක් ගැහුවේ නැහැ සර් දුන්න එකම ගිනවයි කියන්නේ දැන් ලබන සතිය නෙමෙයි ඊළඟ සතිය තමයි පහක් ගහගන්න ඕනේ එතකොට හැමෝටම තියෙන්න ඕනේ එතකොට තව සතියක් පරක් වෙනවා අපි එක පටන් ගන්නවා හරි ඒ කියන්නේ හැමෝටම තියෙන පොත අතිශය වැදගත් අපිට ඔය මේ සූත්‍ර දේශනාව ඔකේ තියෙන आकार गलागिन දැන් ආරණ වහන්සේලා කියන ඒ උත්තරීතර පුරුෂයෝ බලන්න ආශ්‍රවක්ෂය කළායි තියෙන්නේ
ආශ්‍රවශේකමයි බලන්න අපි කියන වරද්දට උන්වහන්සේලාට එන්න පුළුවන්ද කියලා අපි කරන වරද්දට උන්වහන්සේලාට එන්න පුළුවන්ද ස්වභාවිකවම ඇයි ආශ්‍රවශේකල නිසා අර සිතිවිලි බවට පත් කරගෙන එහෙම ජීවිතයක් ගත කරන්න උන්වහන්සේලාට හම් වෙන වර්තමාන මොහොතමයි ඒ මොහොතේ තියෙන යථාභූත ස්වභාවය උන්වහන්සේලා නොවනි දකි උන්වහන්සේලාගේ ලෝකයේ අත්‍යවම ඒකක්ෂණික ඇත්තටම ලෝකයේ ඒකක්ෂණිකයි එතන හට ගන්නා වූ ලෝකය එතනම නිරෝධයට ලක් වෙනවා ඒක ලෝකෝත්තරයි ඒක ලෝකෝත්තරයි අපේ ලෝකය ලෞකිකයි අපේ ලෝකය තාම පහළ වෙලා නැහැ පින් කරාම දිව්‍ය ලෝකේ යනවා අපි ආවේ මේ ලෝකේ ඉඳන් මේ ලෝකේ ඉඳන් මේ ලෝකයට ඇවිල්ලා වෙන ලෝකයකට යනවා උන්වහන්සේලාට එහෙම එකක් නැහැ උන්වහන්සේ ලෝක අවබෝධ කරලා ඉවරයි උන්වහන්සේලාගේ ලෝකය හේතු වලින් ඉවලාම හට ගන්නවා ඒ වෙලාවේ නිරෝධ වෙනවා යන බව උන්වහන්සේලා හොඳින් අනාත්මීය වශයෙන්ම උන්වහන්සේලාට ඒ දැනුමයි අවබෝධය ලැබිලා ඉවරයි උන්වහන්සේලා ගන්න ගන්න උන්වහන්සේලා ගන්න ගන්න උන්වහන්සේලා ඉන්නේ බෑ නේද මිස් උන්වහන්සේලා නෑ අපිත් නෑ උන්වහන්සේලාගේ ඒ හේතු බල විදිහට ඒ ආශ්‍රව ගඳවන්නේ නෑ අපි ආශ්‍රව බහුදා කරනවා මේ එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ ආශ්‍රව ගෙවන තමයි ඉන්නේ වර්තමාන මොහොතේ ඉන්නකොට හැබැයි ඔබ සහමුලින්ම පුළුස්සා ගන්න ඕනේ සහමුලින්ම පුළුස්සන්න ඕනේ නැවත ක්‍රියාත්මක නොවන මට්ටමට පුළුස්සන්න ඕනේ ගෙවෙන ගැත්ත එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ වගේ ලෝකෝත්තර මාර්ගසතක් පාර වුණාට පස්සේ ලෝකෝත්තර මාර්ගසතක් පහළ වෙන්නේ කාද? ඔයගේ වර්තමානයේ කියන්නේ. ධාතු පිළිබඳ අවබෝධයෙන් ඉන්න කෙනෙකු. එතන කියන උද්‍යාවුය බලනවා කියලා සම්මුතිය. උද්‍යාවුය ධාතු ධාතුවේ ක්‍රියාත්මක වෙන විදිය ඇත්තටම අවබෝධයි ඒ යෝගාවචර මට්ටම. එයාට මොකද්ද වෙනවයි කියන්නේ? මෙන්න මේ ලෝකෝත්තර මාර්ගසිතක් පහළ වෙලා යනවා. ඒකත් යන්නේ විද්‍යාවක්. ඒවත් යන්නේ වීති විද්‍යාව. අපි ඉස්සරහට කතා වෙනවා වීති. ගොඩක් කතා වෙන්නේ නැහැ සාමාන්‍ය මට්ටමට කතා වෙන්නේ. ඒවත් වීති කියන්නේ. ඒවා තමයි අපි කතා කරා නේද? මේ වෙනකොට වීති 75ක් කතා කරා මොනවද? පංචද්වාරික ඊට පස්සේ කතා කරා මනෝද්වාරික මනෝද්වාරිකෙදි ප්‍රති දෙකක් කතා කරා මොකක්ද එකක් මොනවාද එකක් කාමජවන් අනිත් එක අර්ථජවන් කාමජවන් කතා කරා ආකාර හතරක් නේද චිත්තක්ෂණ 17ක් ආයෂ ඇති සහ චිත්තක්ෂණ 17ක් ආයෂ නැති අනිත් එක චිත්තක්ෂණ 17ක් නැයි ඉස්සලා කතා චිත්තක්ෂණ 17ක් ආයෂ ඇති නේද විභූත ආරම්භන සහ අවිභූත ආරම්භන ඊට පස්සේ කතා කරන්නේ දක්ෂින 17ක් ආයෂ නැති විභූත ආරම්භන සහ අවිභූත ආරම්භන නේද ඒ මොනවද ඒ කාමජවන් කාමජවන් වි ඊට පස්සේ අර්පණාජවන් වි කතා කළේ නෑ අන්න අර්පණාජවන් වලට තමයි ඔය සෝවාන් මාර්ග සිත පහළ වෙන වීතිය ඉන්නේ අර්පණාජවන් වීතියක් ලෝක එන ලෝකෝත්තර සිත පහළ වෙන මොන වීතියද අර්පණා වීති වල තාම කතා කළේ නැහැ එහෙනම් මේ පළවෙනි මාර්ග සිත කියන එක නිකම්ම ලැබෙනවද වීතියින් ඒ චිත්ත නියාමයන් අනුව පහළ වෙනවා වීතියින් ඒ චිත්ත නියාමයන් අනුව පහළ වෙනවා එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න මේ ලෝකෝත්තර පළවෙනි මාර්ග සිත පහළ වෙනකොට අන්න ඒකේ මෙන්න මේ ආරෂ්ඨාගික මාර්ගය පිහිටනවා මේ ලෝකෝත්තර මට්ටමේ
එතකොට මේ අපි කතා කරන්නේ අපි දැන් මොකද? ඊළඟට සම්මුති වශයෙන් කතා කළොත් බුදුහාමුදුරු දේශනා කරනවා මේ මාර්ගාංගාට පිටනවා වර්තමාන මොහොතේ සිත පිටවන කොට වර්තමාන අවස්ථාවේදී මේ ලෝකෝත්තර මඟට යන යෝගාවචරයට මේ අනාශ්‍රව වූ මේ ලෝකෝත්තර ධර්ම පිටන ඒ මොන සම්මුති දේශනාවක් ඉතරනේ ඒ කියන්නේ ඇත්තම පහළ වෙන්නේ එකසරයයි නමුත් බුදුහාමුදුරන බලනවා අනාශ්‍රව මට්ටම අනු ආශ්‍රවයන්ගේ නොයදීම මට්ටම අනු මේ වර්තමාන මොහොතට මේ වගේ දෙයක් දේශනා කළාට කමක් නැහැ සුදුසුයි කියන එකයි කියන්නේ මේ සම්මුති දේශනාව නමුත් අභිධර්මය අනුව නම් මේ ආරාශ්‍රාංගික මාර්ගයේ දෙන්නේ සිත හතරක මාර්ග සිත හතරේ තමයි යෙදෙන්නේ නේද දැන් එහෙනම් මෙන්න මේ පළවෙනි මාර්ග සිතර මොකද්ද කියන්නේ සෝහන් මාර්ග සිත අන්නේ සිත 15 වට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මේ සිතේ ශක්තියක් දිනවලු මෙන්න මේ වගේ චිත්තාංග 36ක් පිටලා චිත්තාංග කීයද 36ක් පිටලා ඒකේ බලවත් භාවයේ අනුව මහා ශක්තියක් ඉපද වෙනවා මහා ශක්තියක් ඉපද වෙනවා ඒ ශක්තිය නිසා ඒක දිනන ක්ලේශ නාශකයක් රසායනික අවිති मैग्नेटिक चुंबक बल या कोई महाबल शक्ति की मुकाद नहीं करा रहे आश्वाद शेख यम मट्टम का अतीत असुर प्रगल दान उसरा दान अन्य समुच्चेद ना नवता एक्टिवेटिंग है नवता क्या तुम नवीन मट्टम है ये वाके की सर याद मार्ग सिद्ध हतर है पलवनी मार्ग सिद्ध मुकाद සෝවාන් දෙවෙනි මාර්ග සිත එතකොට එකට ත්‍රිත්‍යයක් තියෙනවද තියෙනවා ඊට පස්සේ තුන්වෙනි එක එකට ත්‍රිත්‍යයක් තියෙනවද අනාගාමි විතිය ඊට පස්සේ අරියත් විතිය විති කියද්ද මාර්ග විති හතරක් ඒ හතරේ අන්තිම විති යනකොට සම්පූර්ණයෙන්ම මොකක්ද කරනවද ආශ්‍රවක් ක්ෂේකනවා ආශ්‍රවක් ක්ෂේකනවා කියන්නේ සම්පූර්ණයෙන්ම මෙතෙක් භාවිතා කළ දින අකුසල ගති ස්වභාවයක් තියෙනවනම් අකුසල් 14ක යම් කිසි ධර්මතා ස්වභාවයක් බලපෑමක් තියෙනවනම් සිටි සිතර උස්සලා දෙන්න. ඒ ඔක්කොම මොනවද කරනවා? ශේකල දාන නැවත උපදින ආයි උපදින්නේ මේ එහෙනම් රහතුන් වහන්සේගේ කෙනෙක්ගේ චිත්ත සංතානයේ මොනව උපදින්නේ නැද්ද? ආස්ව උපදින්නේ. දැන් උන්වහන්සේ නම් දැන් උන්වහන්සේ මගේ දැන් පිටිසුගා වඩින් දැන් අම්මා ඉස්සරහට එනවා අම්මා වෙන්නේ ඇයි හරිද ඉතින් අර හාමුදුරුවෝ කාශ්‍යප හාමුදුරුවනේ කුමාර කාශ්‍යප හාමුදුරුවෝ වඩිනකොට අම්මා බලන් ඉන්නවා දැන් අම්මා වෙන්නේ වෙන්නේ අම්මා දෙන්නේ මොකක්ද රූපස්කන්ධය රූපස්කන්ධය කන්වර්ට් කරාන මොනවද කන්වර්ට් කරන්න පුළුවන් ඕනි නම් බලදයි ඒ වර්තමානයේ මොහොතේම ඉන්නකොට කන්වර්ට් වෙන්නේ නැහැ එතකොට මොකද වෙන්නේ අම්මා ඉන්නවද මේ අම්මගේ දුක පේනවද ඉතින් අම්මා හැමදාම බලන්න පුතා දැන් අද කතා කරයි පෙට කතා කරයි කියලා කොයිතරම් ආදරෙන් කතා කළත් ආදරය උන්වහන්සේගේ අතුලේ ක්‍රියාත්මක වුණේ නැහැ කිමෙත් ආදරය සම්බන්ධයෙන් ආශ්‍රවගති ඔක්කොම ගුණව කරා අවස්ථා හතරකදී උන්සලා ආශ්‍රව දැන් පිළි දම්මම දැන් සාධාරණයි සාධාරණ ඊට පස්සේ ඕන්න පුළුවන් සිත ඒ පැත්තට යොදලා නේද ඒ මොන හරි අතීතේ අපි ඒක කරලා ඉතින් ගන්න බැහැ නමුත් ඒ සිහිපත් කරලා ඒ අම්ම කියලා අරගෙන ඒ සිරුම දෙවටේ කරන්න උන්වහන්සේ වර්තමාන මොහොතේ මෙව දැකලා ඉන්නවා. දැන් තේරෙනවද අපිට මේ අතීතයෙන් කරන අතීතේ භාවිතයෙන් කරන කාලි නේද? කොයිදර ඉන්නකොට සර් දැන් මට ගෙදර ඉන්න බෑ වගේ නේද? පවුලත් එක්ක නම් මේ ඉග ගන්න බෑ මේක නෙමෙයි නේද? පවුලට ඕනි ඉතිහාසය නේද? ඉතිහාසය අනාගතයයි තමයි. ඕ මේ
අපේ ගෙදරන්න ප්‍රශ්නයක් නැහැ ලා වෙනවා නේද බෑ කියන්නත් බෑනේ දැන් තියෙනවද නිකලස් බව කියන්නේ කිලස් නැති බව කියන්නේ මොකද්ද ආශ්‍රයන් නැති ආශ්‍රෝ කිව්වේ මේ අකුසල ධර්මතාවයන් කී තියෙන බලවත්ම මොකද්ද එලසම තියෙන බලවත්ම ගතිය බලවත්ම ගතිය තමයි අකුසල ධර්මයන්ගේ තියෙන මොකද්ද ආශ්‍රෝහෙවත් මත් කරවන බව මොකද්ද මත් කරවන ඊ දිනට මත් කරන බව තියෙනවද ඊට තියෙනවද කවුද ඒ දුන්න ලෝභයට තියෙනවා දිට්ඨියට තියෙනවා මෝහයට දේශයට නැහැ කාට තියෙන්නේ ලෝභයට තියෙනවා දිට්ඨියට තියෙනවා මෝහයට තියෙනවා මොකද්ද මත් කරවන මත් කරවන ඇත්තටම ඉතින් මත් වෙනවා නේද ඉතින් දැකලා මත් වෙච්ච හින්දා තමයි මල දැම්මේ මල දැම්මේ අම්මා දැම්මේ ඩක්ටරේ දැම්මේ ගහකොළ දැම්මේ මොකක් හින්දාමද මොකක් හින්දාම මත් වෙච්ච සිත මත් වෙච්ච හින්දා ඇත්ත ඇත්ත මැකුණා රූපයක් කියන ඇත්ත නැති වෙලා ආවා එතනට ඩක්ටරේ අම්මා තාත්තා ඇයි ආවේ මත්තුකින්ද නේද නැත්තම් කොහෙද ඩක්ටර් යන්නේ ධාතු කොට ධාතු නෑ කියන්නේ ධාතු ඉපදිලා නැති වුණා යන ඒ ටික තියෙනවා නෙමෙයි ඒ දන්නවනේ ඉතින් හේතුඵල ඒ ටික හේතුඵලයි නේද හේතුඵලයි කොහොම හරි නේ ඒ ටික හේතුඵලයි ධාතු ටික හේතුඵලයි ඩක්ටර් නේ ඩක්ටර් කියන්නේ ඕගොල්ලෝ මන්ද නම් මාස්ටර් කියන කෙනා ඩක්ටරේ මාර්ටි අපේ වැදගත් ඩක්ටරනේ අපේ ගමේ ඉතින් ඩක්ටර තමයි සෙල්ලා තිබුණේ නේ අපි ඉස්සර මට මතක අයිස්ක්‍රීම් කන්නේ කොහොමද දන්නවද අයිස්ක්‍රීම් කන්න සල්ලි නෑ ඔය වගේ ඉතින් එනවා මේ බයිසිකලයක ඩක්ටරෙක් වගේ තමයි එනවා අපි කන්තලුගලු කන්තලු කරාම අයිස්ක්‍රීම් මාමා අපිට අයිස්ක්‍රීම් ඔබතුම අයිස්ක්‍රීම් ගන්න දැන් මේ මොනවද ආශ්‍රව මොනවද ආශ්‍රව සිහිපත්ටි බලන්න මේ මොහොතර ගෙට ගත්ත හැටි මොනවද ආශ්‍රව නේද හොඳයි දැන් තේරුණාද මේ මත් කරන බව ආශ්‍රව කියන්නේ මොකද්ද මේ මත් කරන නේද දැන් ඕක ලෞකික වශයෙන් මත් කරනවා නේද දැන් අපි කුසලයක් කළා අපි කියමු බුදුහාම දාගෙන සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිමත් මේ ආශ්‍රව එදෙන්නේ නැද්ද එදෙනවා සම්මාදිට්ඨියදී ආශ්‍රව එදෙනවා සම්මාදිට්ඨිය ආශ්‍රව නොවෙන්නේ මොන මට්ටමේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය වදිත වර්තමානයේ පිටරකට ආශ්‍රව පිටන්නේ අන්න ඒ මොන සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඔන්න ඔන්න දුවේ බලන්න මජ්ක්‍ධිමනිකායේ තුනපතද තුනද දෙකද කිවි තුනද නැත්නම් තුන මජ්ක්‍ධිමනිකායේ තුන සම්මහ මහා චත්තා මහා චත්තාරි 117ද 100 17 නේද ඈ ඈ නේ කිසිද ඒ විතරම නෙමෙයි චත්තාරිසක නෙමෙයි මම හිතන්නේ ඒක ඇහෙන්නේ ඉතමඩ උත්තර දාන අන්නේක තියනවා මේ ලෞකික වශයෙන් මේ ධර්මතාවය ඉන්නේ. මම දේශනා කරනවා අර මම මේ කියන්නේ පරිණත පරිදේක ඉන්න නිසා මේ ආර්ය මාර්ගයේ ඉන්න යන ඉන්න කට්ටියක ලෝකෝත්තර ධර්මතාව පහළ වෙනවා. මේ සම්මුති දේශනාව ආර්ය මාර්ගයේ ඉන්න කට්ටියක පහළ වෙනවා නේ කොහොමද? ආර්ය මාර්ගයේ දැන් සෝවාන් සත්‍යගාමී අනාගාමීගේ පහළ. ඒ වගේම ආර්ය මාර්ගය යන උදාහරණ ගත්තොත් ඉතින් යෝගාවචරයට එයාට පහළ වෙන මොන අවස්ථාවද? වර්තමාන මොහොත. ඒක සම්මුති මට්ටමින් ගන්න. හරි? අරකම තම තම
සම්මුති මට්ටමේ කියන්නේ අපි මේ අනාසම සහිත මොකද පව කරන් තමයි කියන්නේ ඒකයි කියන්නේ හරි දැන් ඔයගොල්ලෝ ලියපු දිනකෝ ළඟට දැන් ඕක කියන බලන්න සර්ට තමයි දේශාංශයේ මහපාදවල මොනවාංශයේද ඉතින් ඔයගොල්ලෝ ඉන්නකොට එහෙම විශේෂ දේශයක් නැහැ මට මම හයිය කතා කරා විතර මොකෙත් කියන්නේ මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසික තුන පොත එක ඉතින් මං කිව්වා හරිය. ඕගොල්ලෝ නිකන් දෙක පොතයි ඕගොල්ලෝ වරද්ද නැහැ මටත් වරද්ද. ඉතින් මහා කතා රීසට් කරු දෙහල්. අන්න එක බලන්න. මේක නදනේ. දැන් කරා. දැන් ඕගොල්ලෝ පොත් දිනවනේ. ආයි. ඔගේ දින ඔය සිතේ තියෙන සබහාන. දැන් ඊට පස්සේ මොකද අවසාන දෙක කතා කරන්නේ? ආ ආශ්‍රව තියනවද දැන්? ආශ්‍රව තියෙන හින්දාද අර වර්ණ රූපෙට සංඥා විපල්ලාස් දැම්මේ? අර වර්ණ රූපෙට හපු සත්‍යෙට සංඥා විපල්ලාස්ෙ පෙරළුණේ ඇයි? හරි නේද? නැත්නම් තාත්තර කතා කරන්නේ කොහෙද? සත්‍ය තියෙන්නේ මොනවද තියෙන්නේ? සත්‍ය නෑ කියන්න බෑ. සත්‍ය හේතු බලන්න. වර්ණ ඒක බලයි අද කපුට ගෑවනවා ඈ නෑ කපුට ගෑවන්නේ සාද්දේ නම් පැහැදිලිද කපුට ගෑවන්නේ නෑ මොන වුණාම වත්ුණාම නම් කපුට ගෑවන්නේ මොකෙන් වත්ුණාම අතීත ගතියෙන් මේ මොහොත මත්කලා දාන්න ඔය කපුටෙක් නේ සුනිල් ඔය සුනිල් කතා කරන්නේ කොට කාලකට පස්සේ නෑ බැරිනම් තමයි අනේ ලෝකෙදි තේරුණ නේද හරි දැන් බලන්න දැන් අපි හිටපු මට්ටම දැන් මොකක් වෙනවද අපි හිටපු ලෞකික සම්මාදිට්ඨිය දැන් මොකක් වෙනවද මේ ලෞකික සම්මාදිට්ඨිය කොහෙද යනවද ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ අර සාහා කොයිතරම් හිටියද කරක් තියනවද නෑ කොහෙද එන්නේ ලෝකෝත්තර පැත්තට බර වෙන විදියට දැන් ක්‍රියාත්මක කරන්න ඕනි ක්‍රියාත්මක කරන්න දැන් කපුට ගෑ ගන්න විදියකුත් නේද හරිම ප්‍රශ්න නේද දැන් ඔය එක්තරා විදියකට දැන් භාවනාවේදී අවබෝධ මට්ටමකට එනකොට ඊට පස්සේ සාමාන්‍යන අවස්ථාවක හොඳට සිතිවි හොඳට සිතලා මානසිකාර කරන්න පුළුවන් ඊට පස්සේ භාවනා මට්ටමේදී ආ මානසිකාර කරපු ටික හොඳට පෙන්වන්න උත්සාහ ගන්න මුලදී මානසිකාර කරලා හිතෙන් හොඳට හිතලා තියා තිනවා භාවනාවට කියලා හිත ඉන්නවද ඈ හිත ඉඳින්නේ නැහැ එතකොට මොකද කරන්නේ මෙතකල් කියපු ටික යා පෙන්නලා පෙන්නලා දෙ මෙතකල් කියපු පෙන්නලා දෙ සර් ඔර්ලෝසු කියන්නත් බෑ සර් බලන්න ඔර්ලෝසු කියන්න නෑනේ දැන් බලන්න ඔර්ලෝසු කියනකොට මොනවද කියන්න කියලා තියෙන්නේ ඈ ආසව මට්ටම පහු කළා ඉව ඒ සිද්ධිගලට කියනකොට රොඩා ආසව බාගට නේ කොහොම වුණා සර් බලන්න ඔර්ලෝසු නේ එතකොට විශේෂයෙන්ම මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනි අපේ ලොකු තාත්තා මේ වෙනකොට අසනීප තත්වයෙන් මේ නවලෝකයේ රෝහලේ නවත්තලා තියෙනවා එකක් අමාරු නා ගොඩක් අමාරු නා අතරම උතුමාට ඉක්මන් සුවය අපි ප්‍රාර්ථනා කරන්න ඕනි අපේ පවුලේ කෙනෙක් විදිහට මා විසින් කළ යුතු විදේක එක සම්මුතියක් විදිහට ගන්න ඕනි. එතකොට දැන්ට මාසයකට ආසන්න කාලයක සිට එතුමා ඒ පපු ආශ්‍රිත පිනහල ආශ්‍රිත රෝගයකින් පෙළෙනවා. ඉතින් මෙම රෝගාබරපත්වෙන් මිදිලා
තාමත් සුවපත් වෙන්නට මෙතෙක් කරලා ওই මහා කුසලමේ ශක්තිය බලයෙන් ඒ ශක්තිය නිෂ්ක්‍රිය තුලින් එතුමාට වහ වහ සුවතාවයට පත්වන්නට මෙම ශක්තිය යම් ආකාරයකින් උපනිෂ්ක්‍රිය වෙනවාද ඒ ආකාරයෙන් උපනිෂ්ක්‍රිය වෙලා ඒ අසනීපතත් වෙන මිදලා ඒ නිරෝගී තත්ත්වයට පත් වේවා කියලා සාදුකාර සාදු 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 ඒ වගේම සිහිපත් කරන මේ අවස්ථාවේදී ඒ ආරාධනම් වැඩි යව්වේ සියලුම දිවිදර්ම මහසිනාට අපි මේ කුසල මේ ශක්තිය අනුමෝදන් කරනවා අනුමෝදන් කරනවා කියලා සාදුකාරයක් වේවා ඒ වගේම ලෝක ධාතු යම් පරම්පරාවකට ප්‍රඥාව වැඩෙන්නට මෙම ශක්තිය උපනිෂ්ක්‍රිය වෙනවා නම් ඒ ආකාරයෙන් සිදු වේවා කියලා සාදුකාරයක් වෙන සාදු 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 ඒ වගේම මලගේ ඥාතීන් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන සිටී නම් මේ කුසල මේ ශක්තිය බලයෙන් ඒ දුගති කම්මේ තත්ත්වයක සිටින ඒ මලගිය ඥාතීන් එම තත්ත්වයෙන් මිදී සුගතියටම පාත්‍ර වේවා කියලා සාදුකාර කරනවා සාදු 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 ඒ වගේ බෝධිපාරකර මණ්ඩලයේ සියලුම දෙනා සිහිපත් කරලා ඒ සියලු සොයනා මහත්මයා ඇතුළු සියලුම දෙනා සුජීවත් වශයෙන් සියලුම දෙනාම අපි සිහිපත් කරනවා තුමාලාටත් මේ කුසලමේ ශක්තිය බලයෙන් වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධයට එම ධර්මතාව උපනිෂ්ඨ වේවා කියලා සාදුකාරයක් වෙනවා සාදු 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 එතකොට සිහිපත් කරගන්න ලබන සතියේ පන්තිය නැහැ ඊළඟ සතියේ තමයි වෙන්නේ ඕ හෝ 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 මතක නැහැ මතක නැහැ මතක නැහැ සිහිය නැහැ පිටන්නේ හරි විශ්වාස කරනවා හරි විශ්වාස කරනවා